ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනේ හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් නුතර සම්මා සම්බුද්දජානන් මහන්සේ අප හැම දෙනා කෙරෙහිම මහා අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් සාගරයෙන් සල්පයක් නමුත් කවුරුත් ශ්‍රවණය කරගන්නට සූදානම් වෙන්නේ විශේෂයෙන්ම වර්තමාන කාලයේ තුළ මහවිශාල සේවාවක් සිද්ධ කළ ඒ සියලු දෙනාගේම යහපත සඳහා සැම හිතසුව පිණිස ඒ උතුම් සද්ධර්ම වර්ෂාවන් පවත්වන්නට මහා උත්සාහයක් වීරයක් කැපකිරීමක් කළ ගෞරවනීය අවසරයි දරණාගම කුසල ධම්ම නායක මාහිම්පාණන් වහන්සේ අපවත් වෙලා වර්ෂ 3ක් පිරීම නිමිති කරගෙන සිදු කරනු ලබන ධර්මදේශනාමය වැඩසටහනටයි හැම කෙනෙක්ම අද දවසේදී මේ විදිහට සම්බන්ධ වෙන්නේ. පින්තුනි මේ ශාසනයේ යම්කිසි කෙනෙක් ලෝතර බුදුරජාණන් වහන්සේගේ වචනය ඒ විදිහටම බොහෝ දිනෙකට හිතසුව පිණිස ඇසෙන්නට සලස්වනවා නම් ඒ තරම් වටිනා සත්පුරුෂකමක් තවත් ඇත්තේ නැහැ. තමනුත් ගුණධර්ම පූර්ණේ කරගනිමින් මුළු සමස්ත ලෝකයටත් ගුණධර්ම පූර්ණේ කරගන්නට අවශ්‍ය වටපිටාව සකස් කරනවා කියලා කියන්නේ ඒ සත්පුරුෂතර එහෙම නැතිනම් අති සත්පුරුෂයා කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වපු ඒ උත්තරීතර පුද්ගලයෙකුගේ ස්වභාවය. ඉතින් ඒ නිසා අද මේ අවස්ථාව ඔබ සලසා ගන්නෙත් ඒ උත්තරීතර ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ නිසා. ඉතින් අප මේ ධර්ම දේශනා කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගනු ලබන සෑම කුසල චිත්තයක් ආසාම උන්වහන්සේට මේ සියලු කුසල ධර්මයෝ අනුමෝදන් වන්නට හැකියාව ලැබේවා කියන අදහසින් අපි එක සිත ඇතිව කය නිසසලව තියනවා වගේ හිතක් නිසසල කරගෙන හොඳින් හැමදෙනාම ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ අපිට දුකෙන් මිදෙන මාර්ගයක් පිළිබඳව දේශනා කරන්නට. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේත් අපිට ඒ දුකෙන් මිදෙන මාවතක් දුකෙන් මිදෙන මාර්ගයක් පිළිබඳව දේශනා කරන්නට යෙදුණා. ඒ දුකෙන් මිදෙන මාර්ගය ප්‍රායෝගික වූවක් අපිට මේ ජීවිතේ භාවිත කරනවා නම් මේ ජීවිතේ තුලදීම හින් මහත් ඵල ප්‍රයෝජනයන් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම එහි අග්‍රතම ඵලය ලබා ගන්නට පුළුවන් වටිනා ධර්මයක්. පින්තුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දුන්නේ අපේ ජීවිතෙන් වෙනස්ව ගියපු වෙනත් දෙයක් නෙමෙයි. ධර්මයේ හැටියට අපිට පෙන්වා දුන්නේ අපි කාගේ ජීවිතවල තියෙන යථාර්ථය. නැතිනම් අපි කොහොමද මේ දේවල් සකස් කරගෙන ලෝකේ ගොඩනගාගෙන ලෝකේ විඳින්නේ කියන කාරණාව මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ ඒ පිළිබඳව අවබෝධ කරගන්නට කියලා. ඉතින් ඒ අවබෝධය අපිට ඇති කරගැනීමේදී අපේ ජීවිතය කියන දේ අපි ගොඩනගාගෙන තියෙන තැන් ටික තමයි අපිට දකින්නට වෙන්නේ. අපි තමන්ව ගොඩනගාගෙන පුද්ගල බවකින් ඇසුරු කරන ලෝකයේ පිළිබඳව යථාර්ථයක් අපිට දකින්නට පුළුවන්කම අද දවසේදී ඇති කරගන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් ස්වභාවයේ තමයි පුදුන් චිත්තසංතානයක ලෝකයේ වෙතට නැඹුරු වෙලා ඊට අනුරූපවම තමන්ගේ ලෝකයේ පිළිබඳව නැතිනම් කරුණු කාරණා ගවේෂණය කිරීම. සැප දුක කියන දේවල් බාහිර ලෝකයටම පවරමින් ලෝකයේ තුලින් එන සැප සහ ලෝකයේ තුලින් පැමිණෙන දුක පිළිබඳව බොහෝ දෙනෙක් ඇසුරු කරනවා. ඒ වගේම ඒ දේවල් ලෝකයේ තුලින් එන දුක නැති කරගෙන සැප පවත්වා ගැනීම සඳහා භෞතික දේවල් අනුවම ඒ දේම ගවේෂණය කරමින් අත්හැරිය යුතු දේවල් අතහරිමින් ලෝකයේ තුල කටයුතු කරන්නට බොහෝ දෙනෙක් පෙළඹෙනවා. මේ දේ උත්සාහය සහ වීරිය තියෙනකන් යම් කිසි කෙනෙකුට කරන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි හැමෝටම අවස්ථාවක් එනවා
තමන්ට තියෙන උත්සාහය සහ වීරය අතහැරලා දමන්නට වෙන. නැතිනම් ඒ උත්සාහය සහ වීරය නැති වෙලා යන වෙලාවක් එනවා. ඒක කාගේ කාගේ ජීවිතවල කාටත් උරුම වන දේවල්. අපි මොන විදිහට මොන මට්ටමේ මොන දේවල් ජීවිතේ ගොඩනගාගෙන තිබුණත් පින්නතුණේ හැම දෙයක්ම අතහැරෙන අවස්ථාවක් ලෝකේ තියෙනවා. ඒ හැම දෙයකටම අපි ගොඩනගපු කිසිම දෙයකට අපි වෙනුවෙන් යමක් කරන්නට බැරි වෙන අවස්ථාවක් තියෙනවා. එනිසා ඒ දේවල් සැපක් හැටියට කෙනෙක් හිතනවා නම්, ඒ දේවල් සාරයක් හැටියට කෙනෙක් හිතනවා නම්, ඒක එච්චර ප්‍රඥා සම්පන්න දෙයක් බවට පත් වෙන්නේ නැහැ. එනිසායි බුදුරජාණන් වහන්සේ ඉබඳු දේවල් බුද්ධ ආදී සත්පුරුෂයෝ අසාර දේවල් දේශනා කරන්නේ. අපිට අසාර ලෙස දකින්නට අවශ්‍යයි. නමුත් ලෝකෙ බොහෝ දෙනෙකුට අසාර දේවල් සාරවත් හැටියට ගන්නාකම තමයි තියෙන්නේ. අසාරේ සාරමතිනෝ කියලා කියන්නේ. එතකොට ඒ අසාරවත් දේ සාරයයි කියන අදහස් ඇති පුද්ගලයෝ හැම කාලෙකදීම නිස්සාර දේවල් හොයාගෙන ගිහිල්ලා ඒ නිස්සාර දේවල් වලින් කරන්නට දෙයක් නැතිව අන්තිමේටම වෙහෙසට විඩාවට ව්‍යසනයට පත් වෙනවා. ඉතින් බෞද්ධයින් හැටියට අපි කවුරුත් එබඳු ව්‍යසනයකට පත් විය යුතු නැහැ. අපි අප්‍රමාදී විය යුතුයි. අපි අපේ ජීවිතය තුළ සාරවත් දේ කුමක්ද කියන එක අපි හොයාගෙන තියාගන්නට ඕනේ. අපේ භෞතිකය තුළ, ලෞකික ජීවිතය තුළ මොන දේවල් ගොඩනැගුවත් ඒ කිසිම දෙයකට අපි වෙනුවෙන් කරන්නට දෙයක් නැති තත්වයකට ඕනෑම මොහොතකපත් වෙනවා. ලෙඩ රෝග ව්‍යසන හමුවේ කොච්චර මිනිසුන්ට දුක පීඩා එනවද? ඒකට ධනය, බලය මේ කිසිම දෙයක් සාධක බවට පත් වෙන්නේ නැහැ. ඒ හැම දෙයක් හමුෙම මිනිස්සු මහත් පීඩාවට පත් වෙන්නට සිද්ධ වෙනවා. ඒක පඬිත්වයක් හරස් නැතිනම් ලෝකෙ උගතුන් නැයි කියා ගන්න පිරිස පිළිබඳවත්, නූගතුන් නැයි කියා ගන්න පිරිස කරා, ඒ වගේම දුප්පත් සහ පොසත් කියා ගන්න පිරිස කරා එක හා සමානවම පැමිණෙන දෙයක් තමයි පින්නතුනි මේ ලෙඩ දුක්ඛාදී මේ සියලු ලෝකයේ තුල ජීවත් වෙනකොට විඳින්නට වෙන දුක්ඛ සමුදාය. ඒ හැම දෙයක්ම තියෙනකොට තමන්ට ඒ දේවල් අතහැරලා දාන්නට සිද්ධ වෙනවා. එහෙම නැතිනම් තමන් ඉන්නකොට ඒ දේවල් නැති වෙලා හෝ යනවා. ඉතින් මේ විදිහට කොහෙන් ගියත් දුකකින් කෙලවරක් වෙන දේවල් වලට මේ ආර්ය දර්ශනය තුළ කියන්නේ නැහැ සැපගෙන විදින දේවල් කියලා. නැතිනම් සාරවත් දේවල් හැටියට. මොකද මේ දේවල් ඕනම වෙලාවක දුකගෙන විදින්නට සමර්ථ නිසා. එනිසා සාරවත් දෙයක් අපි ලෝකේ හොයන්නට අවශ්‍යයි. සාරවත් දෙයක් කියලා කියන්නේ අපිට හරයක් සහිත දෙයක්. ජීවිතේ හරයක් සහිත දෙයක් හොයාගෙන යන කෙනෙකුට තමයි ප්‍රඥාව අවදි කරගන්නට පුළුවන්කම තියෙන්නේ. මොකද නුවණැත්තෙකුට පුළුවන්කම තියෙනවා දුක කියන දේ නැති කරලා දාන්නට, දුක කියන දේ කෙලවරක් දකින්නට. නුවණ නැති ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා දුක తాවකාලිකව යටපත් කරන්නට. හැමෝම උත්සාහවත් වෙන්නේ ඒකටනේ. හැබැයි දුක නැති කරන්න පුළුවන්කමක් නැත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තියෙන විශේෂත්වය තමයි අපි සාමාන්‍ය විදිහට ගත්තොත් ජීවත් වෙනකොටම දුක නැති කරන්න පුළුවන්කම ලැබීම. එනිසා අපිට ලැබුණු ප්‍රධානතම භාග්‍ය සම්පන්නම දේ තමයි ජීවත් වෙනකොටම දුක නැති කරන්න පුළුවන් අවස්ථාවක්. ජීවත් වෙනකොටම දුක නැතුව ජීවත් වෙන්න පුළුවන් විදිහක් අද අපිට ලැබිලා තියෙනවා. ඒකට අවශ්‍ය වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි, අපි තුල උපදවා ගන්න ප්‍රඥාව, අපි තුල උපදවා ගන්න නුවණ තමයි අපිට ඒ සඳහා අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමයි පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ ධර්මයේ පවතින්නේ ප්‍රඥාවන්තයින් සඳහා, එහෙමත් නැතිනම් දුෂ්ප්‍රඥයින් සඳහා නෙමෙයි කියලා. ඉතින් පැනවතෙකුට, ප්‍රඥාවන්තයෙකුට පුළුවන්කම තියෙනවා අවශ්‍ය පරිදි මේ ධර්මයේ තුලින් ලබන පිහිට පිලිසරණ ලබන්නට, සැනසීම කියන දේ තමා තුළ අත්දකින්නට. එනිසා අපි ටිකක් කල්පනා කරලා බලමු ලෝකෙට කොහොමද දුක දොම්නස් එන්නේ. ඒ වගේ මේ දුක් දොම්නස් ධර්මයන් අපි නැති කරගන්න අපි පැවැත්විය යුතු ඥාන දර්ශනේ, පැවැත්විය යුතු නුවණ මොකක්ද කියන එක පිළිබඳව. පින්තුනේ අපි මුලින්ම සිහිපත් කළා වගේ අපිට තියෙන්නේ හැමදාම ලෝකයට අනුරූපීව කටයුතු කරන කමක්. ඒ කියන්නේ බාහිර ලෝකයට නැඹුරු වෙලා ලෝකයට යොමු වූ මනසක් ඇතිව කටයුතු කරන කමක්. ඒ නිසා තමයි අපිට ලෝකේ ප්‍රිය රූප, අපිට කැමති සද්ද, ඒ වගේම රස ස්පර්ශ, මේ දේවල් පිළිබඳව අපිට දැනගන්නට පුළුවන්කම තියෙන්නේ.
ඒ දේවල් වලට නැඹුරු වෙලා හිතනකොට අපිට හිතෙනවා මේ දේවල් හොඳයි, මේ දේවල් වලින් තමයි අපිට සතුට වෙන්න පුළුවන් කියලා. මේක තමයි සාමාන්‍ය කෙනෙකුගේ තියෙන සාමාන්‍ය දැක්ම. සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතේ අත්දකින්නට පුළුවන් මනෝභාවය තමයි මේ. මෙන්න මේ විදිහේ මනෝභාවයක් තුළ ජීවත් වෙන කෙනෙකුට බුදුරජාණන් වහන්සේලා පෙන්නලා දුන්න මාර්ගයක්. ඔය විදිහට ගියොත් කවදාවත් දුක නැති වෙන්නේ නැහැ. දුක නැති කරන්නට අවශ්‍ය නම් තමා තුළ උපදෝ ගන්න විශේෂ දර්ශනයක් තියෙන්නට ඕන කියලා. ඒ තමා තුළ උපදෝ ගන්නට අවශ්‍ය විශේෂ දර්ශනය හැටියට අපිට පෙන්වුවේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ සම්මා දිට්ඨියෙන් ආරම්භ වෙලා යන මේ මාර්ගය. සම්මා දිට්ඨිය කියනකොට අපි බොහෝ වෙලාවට කතා කරනවා මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ කියලා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ යහපත් දැක්ම නැතිනම් යහපත් දර්ශනය. යහපත් දර්ශනයක් අපිට අවශ්‍ය වෙන්නේ අපි ළඟ තියෙන අයහපත් දර්ශනය දුරු කරගන්න. අපි ළඟ තියෙන අයහපත් දර්ශනය තමයි අර කලින් කියපු දේ. ඒ කියන්නේ ලෝකයට නැඹුරු මනසක් ඇතිව ජීවත් වීම කියන දේ. ඒ ලෝකයට නැඹුරු මනසක් ඇතුව ජීවත් වෙන කෙනෙකුට ලෝකයේ කෙරෙන එන සෑම දුකක්ම සෑම වෙහෙසක්ම අත්දකින්නට වෙනවා. එයාට නිශ්චිත තැනක් නැහැ. සෑම තැනකම ප්‍රතිසන්දි වශයෙන් යන්නට පුළුවන්කම තියෙනවා. ඒ සෑම තැනකටම යනවා. ඒ සෑම තැනකම අතහැරීමේ දුක උරුම කරගෙන ජීවත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඒ සෑම තැනකම උපදින්නට පුළුවන්කම, දුක් විඳින්නට පුළුවන්කම හැම මොහොතකම තමන් ළඟ තියාගෙන තමයි හැම කෙනෙක්ම ලෝකයේ තුල කටයුතු කරන්නේ. ඒ ලෝකයේ තුල එහෙම කටයුතු කරන අයගේ තියෙන කෙලෙස්ය තමයි ඒ පුද්ගල බව ඒ තැන ගොඩනගා ගැනීම කියන එක. එකයි බුදුරජාණන් වහන්සේ සමුදේ පිළිබඳව දේශනා කරනකොට අපිට දේශනා කළේ తත්‍ර తත්‍රාభినందනි කියලා. ඒ තැන සතුටු වෙන ස්වභාවයකින් යුක්තයි. යම් තැනකටද යම් අරමුණකටද යන්නේ ඒ තැන සතුටු වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ තැන්වල අභිනන්දනය කරන ස්වභාවයෙන් යුක්තයි. ඇලෙන තැන් ගැටෙන තැන් ඔය හැම තැනකදීම හිත මනස ස්වභාවය තමයි අභිනන්දනය කරන ස්වභාවය. ඒකට අභිනන්දනය කරන ස්වභාවය අද මිනිස්සු හැටියට ඉපදිලා අපිට මේ මත්තමේ දේවල් අභිනන්දනය කරනවා වගේම කර්මයකට කර්ම නිමිත්තකට තණ්හා කරලා උපදින අය හැටියට සතර පායට යන්නත් තණ්හාවක් තියාගෙන ඒකටත් තණ්හා කරලා තමයි ඒ ස්කන්ධ ටිකටත් තණ්හා කරලා තමයි අපි උපදින්නේ. ඉතින් අන්න ඒ විදිහට කටයුතු කරන ලෝකෙට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා ඒ පිළිබඳව ඇත්ත දකින්නේ කොහොමද කියලා. ඒ පිළිබඳව ඇත්ත දකින විදිහට යම් කිසි කෙනෙක් තමන්ගේ මනස හසුරවනවා නම් එයාට පුළුවන්කම තියෙනවා ඒ සෑම තැනකින්ම සෑම දුකකින්ම මිදිලා තමන්ගේ ජීවිතේ යහපත් පැත්තකට නැඹුරු කරගන්නට. අපි මේට පෙර සාකච්ඡා කරලා තියෙන සූත්‍රයක් තමයි මාළුක්‍යපුත්ත සූත්‍රය. මාළුක්‍යපුත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මාළුක්‍යපුත්ත හාමුදුරන්ට බොහොම අපූර්වවට මේ ධර්ම කාරණාව පිළිබඳව දේශනා කරනවා. ඒ කියන්නේ දැන් ලෝකයේ ඇලීම සහ බැඳීම, ලෝකයේ පිළිබඳව තියෙන කැමැත්ත යම් කිසි කෙනෙකුට ඇති වෙනවා නම් ඇති වෙන්නේ ඒ දේ පිළිබඳව ඔහු පවත්වන නිමිති සහ ඔහුගේ දැනුම් පද්ධතිය හරහා. ඒ නිසා තමයි මාළුක්‍යපුත්ත හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මාළුක්‍යපුත්ත යම් කිසි විදිහකින් ඔබට අදිත්ත පුබ්බ, ඒ කියන්නේ දැකලත් නැති දුටු විරූ බවකුත් නැති යම් කිසි රූපයක් දැකීම පිණිස ඔබේ හිතේ කැමැත්තක් ඡන්දයක් උපදිනවද කියලා. ඒ කියන්නේ මීට කලින් දැකලා නැහැ, දැකපු බවක්වත් නැහැ, වර්තමානයේ දකින්න ඕනේ කියලා අදහසකුත් නැහැ, දකින්න බවකුත් වර්තමානයේ තුල නැහැ, අනාගතේටත් නැති එබඳු රූපයක් පිළිබඳව මාළුන්ගේ පුත්ත ඔබට මේක මේ විදිහට උනා නම් හොඳයි කියලා කැමැත්තක් උපදිනවද කියලා අහනවා. එතකොට මාළුන්ගේ පුත්ත හඳුරු කියනවා ස්වාමීනි නෑ, හිම වෙන්නේ නැහැ කියලා. වෙනතුනේ ඒක තමයි අපේ ලෝකේ යථාර්ථය. කියන්නේ අපි දකින, අහන, විඳින, දැනගන්න මේ හැම තැනකම තියෙන ඇත්ත ස්වභාවය තමයි. කොයිම වෙලාවකවත් අපි නොදුටු, නොආහපු, ඒ වගේම දුටු විරු නැති දැකපු බවක්වත් නැති, අහපු බවක්වත් නැති, විඳපු නැති විඳපු බවක්වත් නැති, අපි නොදන්න හිතපු හෝ හිතපු බවක්වත් නැති දෙයක් පිළිබඳව
අපිට මේ පිළිබඳව කැමැත්තක් උපදින්නේ නැහැ. වර්තමානයේ මේ දේ විදිහට බවක් නැත්තම් දකින්න බවක් ආදී නැත්තම් අපිට මේ දේ පිළිබඳව කැමැත්තක් උපදින්නේ නැහැ. කැමැත්තක් උපදින්න හේතු නැහැ. ඒ කියන්නේ පින්නතුනේ අපිට හැම වෙලාවකදීම දැන් කැමැත්ත කියන දේ උපදින්නේ කොතනද කියන එක අපිට එතනදී තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. යම් කිසි කෙනෙකුට කැමැත්ත කියන දේ ලෝකයට ඇලීම කියන දේ නැතිනම් තෘෂ්ණා සංයෝජනය කියන දේ ඇති වෙන්නේ කුමන තැනකටද කියන එක හරියටම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති කියලා දේශනා කළේ. ඒ කියන්නේ ඇස ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි සාත ස්වභාවයෙන් යුක්තයි. එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති තණ්හාව උපදිනවා නම් උපදින්නේ මෙතන තමයි. එත්ත නිවිසමානා නිවිසති මෙතන තමයි පවතිනවා නම් පවතින්නේ. තණ්හාව උපදිනවා නම් උපදින්නේ තෘෂ්ණාව පවතිනවා නම් පවතින්නේ කොහෙද? ඇස පිළිබඳව. ඒකයි චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා ඇස පිළිබඳව ඇස කෙරෙහි තමයි ඒ තෘෂ්ණාව තියෙනවා නම් තෘෂ්ණාව උපදිනවා නම් උපදින්නේ තෘෂ්ණාව පවතිනවා නම් පවතින්නේ. ඒ වගේම රූපය ලෝකේ ප්‍රිය සාත ස්වභාවයකින් යුක්තයි එතන තමයි තෘෂ්ණාව පවතිනවා නම් පවතින්නේ තෘෂ්ණාව හටගන්නවා නම් හටගන්නේ. එතකොට මේ ඇහැ රූපාදී ධර්මයන් පිළිබඳව අපිට යම් කිසි විදිහකින් ඒ දේවල් ඇසුරු කරනවා නම් ඒ ඇසුරු කරන බව තියෙන සෑම තැනකම ඒ තෘෂ්ණාව ඡන්දය කියන දේ කැමැත්ත කියන දේ දැස ගන්නවා. ඒ දේවල් පිළිබඳව මේ ඡන්දය ඒ කැමැත්ත ඒ රාගය දැසගෙන පවතිනකොට අපිට ඒ තැන් තෘෂ්ණා දෘෂ්ටිමාන කියන මේ ප්‍රපංච ධර්ම කොට නැගිලා තියෙනවා. ඒ කියන්නේ අපි අභිනන්දති අභිවදති අජ්ජෝසායතිත්‍ති කියලා කියන්නේ අභිනන්දති අපි සතුටු වෙනවා. එතකොට මේ තෘෂ්ණාවෙන් තමයි අපි සතුටු වෙන කමක් තියෙනවා. ඒ වගේම අභිවදති අපි ඒ පිළිබඳව හැම වෙලාවකදීම ඒ පිළිබඳව අපි හොඳින් ප්‍රිය සාර්ථ විදිහට අපිට ඉන්නමුරු වෙලා කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ಗುಣ කියන ස්වභාවයේ තියෙනවා මම මගේ කියලා පරිග්‍රහණය කරන බව. ඒ වගේම අජ්ජෝසායතිත්‍ත්‍ති අපි ඒ පිළිබඳව දැසගෙන පවතිනවා. ඒතකොට මාන වශයෙන් ඒ තුළ පිහිටා සිටීමෙන් ඒ තුළ පවතිනවා. මෙන්න මේ විදිහට අපි ගොඩක් වෙලාවට කැමැත්ත කියන දේ නැතිනම් තෘෂ්ණා ඡන්දය කියන දේ ලෝකයේ තුල පවත්නවා නම් ඒ තෘෂ්ණා ඡන්දය ලෝකයේ තුල පවත්වන්නේ ඇස රූප චක්කු විඥාන ආදී මේ ධර්මයන් පිළිබඳව. ඒ නිසා තමයි චක්කුන් ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති කියලා එත්ත නිවිසමානා නිවිසති කියලා දේශනා කළේ. එතකොට ඒ ප්‍රියසාත ස්වභාවය ලෝකේ අපිට තියෙන්නෙම පින්නතුනේ මේ ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මයන් හමුවේ. ඒක තමයි අපේ ලෝකය. ඒක තමයි අපිට විඳින්නට පුළුවන් තැන. ලෝක පඤ්ඤාදී සූත්‍ර දේශනාවලදී අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ලෝකෝ ලෝකෝති භන්තේ උච්චති කිත්තාවතානකෝ භන්තේ ලෝකෝති උච්චති. ස්වාමීන් ලෝකේ ලෝකේ කියලා කියනවා කොතකින්ද මේ ලෝකේ කියලා කියන්නේ කියලා අහනකොට සම්ිද්දිතරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇස ඇතිකල්හි රූපේ ඇතිකල්හි චක්කු විඥානේ ඇතිකල්හි ලෝකේ කියලා කියනවා. අන්න ඒකත් ලෝක ප්‍රඥප්තියයි කියලා කියනවා. ලෝකේ පැනවීම කියලා කියනවා. එතකොට මේ ඇහැ රූප චක්කු විඥාන ආදී මේ ධර්මයන් ලෝකය සහ ලෝක ප්‍රඥප්තියට ඇතුළත් වෙන දේවල්. ඒ වගේම මාය සහ මාර ප්‍රඥප්තියට ඇතුළත් වෙන දේවල් හැටියට අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් ලෝකය සහ ලෝක ප්‍රඥප්තිය නැතිනම් මාය සහ මාර ප්‍රඥප්ති කියන මේ දේවල් බලනකොට මේ හැම දෙයකටම වස්තු විශේෂ ලෙස දක්වන්නේ මොනවද? ඇහැ රූප චක්කු විඥාන ආදී මේ ධර්මයන්. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යංගෝ භික්ඛවේන තුම්හාකං තම් පජහත. මහණෙනි යමක් ඔබලගේ නෙමෙයි නම් ඒ ඔබලගේ නොවන ධර්මයන් ඔබලගේ නොවන දේවල් ටික ඒ දේවල් දුරු කළා දාන්න. එතකොට මහණෙනි ඔබලගේ නොවන්නේ මොනවද? මහණෙනි ඇස ඔබලගේ නොවේ, රූප ඔබලගේ නෙමෙයි, චක්කු විඥානය ඔබලගේ නෙමෙයි. දැන් මේ විදිහට අපිට බුදුරජාණන් වහන්සේ මේ දේවල් පිළිබඳව ප්‍රහාණය දේශනා කරනවා. ඇසේ ප්‍රහාණය, රූපේ ප්‍රහාණය, චක්කු විඥානයේ ප්‍රහාණය කියන මේ ධර්මයන්ගේ ප්‍රහාණය පිළිබඳව අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට දැන් අපි තේරුම් අරගෙන තියෙන්නට ඕනේ හරියටම අපි කොහොමද මේ ඇස කියන දේ ප්‍රහාණය කරගන්නේ. ඒ වගේම රූප කියන
දේ ප්‍රහාණය කරගන්නේ. චක්කු විඥානය කියන දේ අපි කොහොමද ප්‍රහාණය කරන්නේ කියන එකට අපිට අද දවසේදී නුවණක් තියෙන්නට අවශ්‍යයි. අපි දැනගෙන හිතේ නැති වුණොත් ඇහැ ප්‍රහාණය වෙන්නේ කොහොමද, රූප ප්‍රහාණය වෙන්නේ කොහොමද, චක්කු විඥානය ප්‍රහාණය වෙන්නේ කොහොමද කියලා අපිට, ඒ කියන්නේ මේ මාර්ගය කියන දේ පැහැදිලි නැහැ. එතකොට යම් තැනක අපිට ඇස පණවන්න බැරි වෙනවා නම්, ඇස පණවන්න තැනක් නැත්නම්, ඇස ඇසුරු වෙන තැනක් නැතිනම්, අන්න ඒ බඳු තැනට අපි පත් විය යුතුයි. එතකොට ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව අපිට දේශනා කරලා තියෙන එක අනුපූර ප්‍රතිපදාවක් විදිහට අපි හඳුනා ගන්නට ඕනේ ඒ ප්‍රතිපදාව. නමුත් අපිට ඒ ප්‍රතිපදාව ගැන කතා කරන්නට පෙර අපි යා යුතු තැන පිළිබඳව, ප්‍රතිඵලය පිළිබඳව අපිට යම් අවබෝධයක් ඇති කරගෙන තියෙන අවශ්‍යයි. එතකොට අපිට පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට කොහොමද අපි මේ ඇහි ප්‍රහාණය කරන්නේ, ඇහැ කියන දේ දුරු කළා දාන්නේ කියන එක ගැන අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඇහැ ප්‍රහාණය කිරීම කියනකොට අපිට බොහෝ වෙලාවට දකින්නට පුළුවන්කම තියෙනවා මේ ඇහි ප්‍රහාණය ගැන දේශනා කරන්නේ නැතිනම් ඇහි ප්‍රහාණය ගැන කතා කරන්නේ කොහොමද කියලා. එතකොට විවරණේ ලක්ෂණ එක එක ආකාරයට නැතම් වෙලාවකට මේ අර්ථ විවරණය දුරු කරන්න නෙමෙයි, ඇස පිළිබඳව පවත්තන චන්ද්‍රාගය දුරු කරන්නද කියලා. රූපේ දුරු කරන්න කියන්නේ රූප දුරු කරන්න නෙමෙයි, රූපේ පිළිබඳව පවත්තන චන්ද්‍රාගය දුරු කරන්නට කියලා. එතකොට ඊට පස්සේ චක්කු විඥානය දුරු කරන්නට කියලා කියන්නේ අපිට චක්කු විඥානය පිළිබඳව පවත්තන චන්ද්‍රාගය දුරු කරන්නට කියන එකයි කියලා කියනවා. අත්වස්සේම අපි දුරු කළ යුත්තේ, ප්‍රහාණය කළ යුත්තේ තෘෂ්ණාවනේ. එතකොට අපි ප්‍රහාණය කළ යුතු වෙන්නේ එතනදී චන්ද්‍රාගය කියන දේ තමයි ප්‍රහාණය කළ යුතු බවට පත් වෙන්නේ, චන්ද්‍රාගය කියන දේ. එතකොට චන්ද්‍රාගය ප්‍රහාණය කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඇස ඇසුරු වෙන තැනක, රූපේ ඇසුරු වෙන තැනක, චක්කු විඥානේ ඇසුරු වෙන තැනක. ඒ නිසා තමයි අපි සම්පූර්ණ ඇසම ප්‍රහාණය කළ යුත්තේ, රූපේම ප්‍රහාණය කළ යුත්තේ, චක්කු විඥානේම ප්‍රහාණය කළ යුත්තේ. ඒ දේවල් අපිට ඇසුරු වෙන තැනක අනිවාර්යෙන් චන්ද්‍රාගය ඇසුරු වෙන බව තියෙන නිසාම, නැතිනම් සමුදේ සත්‍යයේ සෑම තැනකම ඇසුරු වෙන නිසාම, ඇස රූප චක්කු විඥාන ආදී මේ ධර්මයන් මාරය සහ මාර ප්‍රඥප්තියෙන් දේශනා කළ නිසා, මේ ධර්මය ලෝක සහ ලෝක ප්‍රඥප්තියෙන් දේශනා කළ නිසා, ලෝක නිරෝධය සාක්ෂාත් කිරීම ඇතුළත මේ ධර්මයන්ගේ පැවැත්මක්, මේ ධර්මයන්ගේ පැනවීමක් තියෙන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි මේ ධර්මයන් සමගම මේක ප්‍රහාණය කළ යුතු වෙන්නේ, මේ ධර්මයනොත් එක්ක, මේ කියන්නේ ඇහැ රූපාදියත් එක්ක ප්‍රහාණය කළ යුතු වෙන්නේ. එතකොට ඇස ප්‍රහාණය කළ යුතුයි කියලා කියන්නේ මේ ඇහැ ඉවත් කරන්න කියන එක නෙමෙයිනේ. රූප ප්‍රහාණය කළ යුතුයි කියලා කියන්නේ රූපය ඉවත් කරන්නට කියන එක නෙමෙයි. චක්කු විඥානය ප්‍රහාණය කරන්නට කියලා කියන්නේ එහෙම හිත අයින් කරන්නට කියන එක එහෙම නෙමෙයි. අපිට එහෙම පුළුවන් කමක් ඇත්තේ නැහැනේ. අපි ඇහැ කියලා හිතන දේවල් නැති කරලා දාන්න එහෙම ඒ ප්‍රතිපදාව එහෙමුණත් ප්‍රායෝගික ප්‍රතිපදාවක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් ඇසේ නැති බව, ඇහේ නිරෝධේ නිවනයි කියනකොට අපි එළියේ තියෙන ඇහැ නැති වුණොත් නිවනයි කිව්වොත් එහෙම ඒක නැති වෙනකොට නිවන් දකින්නට වෙනවා. ඉතින් ඒ නිසා මෙහෙම තැනකින් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ප්‍රහාණය දේශනා කළේ කියන එක අපි කාටත් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට මේ ප්‍රහාණය පිළිබඳව අපි කතා කරනකොට, ප්‍රහාණය පිළිබඳව අපි තේරුම් ගන්නකොට අපිට එතනදී දකින්නට පුළුවන්කම තියෙනවා මොකද්ද මේ ප්‍රහාණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇහැ රූප චක්කු විඥාන ආදී ප්‍රහාණය මොකද්ද කියලා. යම් කිසි විදිහකින් අපිට විඥාණයට ඇසේ ඇසුරු වීමක් තියෙනවා නම්, රූපයේ ඇසුරු වීමක් තියෙනවා නම්, විඥාණයට චක්කු විඥානයේ ඇසුරු වීමක් තියෙනවා නම්, අන්න ඒ ඇසේ ඇසුරු වීම, ඒ රූපයේ ඇසුරු වීම, ඒ චක්කු විඥානයේ ඇසුරු වීම තමයි දුරු කිරීම තමයි ඇහි ප්‍රහාණය කියලා කියන්නේ. ඒ කියන්නේ යම් තැනක යම් දෙයක් පැවැත්ම ගැන කතා කරනවා නම්, ඒ පැවැත්ම ගැන කතා කරන්නේ ඒ දේවල් ඇසුරු වෙන තැනක්. ඒ කියන්නේ දැන් ඇස පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් කියලා කියන්නේ, ඇස පිළිබඳව නිමීති තියෙනවා කියලා කියන්නේ එතන ඇස ඇසුරු වෙනවා කියන එක, විඥාණයට ඇස ඇසුරු වෙනවා කියන එක. රූපය ගැන කතා කරන්නට පුළුවන්, රූපේ තියෙන එක ගැන නිමිති තියෙනවා කියලා කියන්නේ ඒ පිළිබඳව අපිට ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා කියන එක. ඒ නිසා දැන් යම් දෙයක්
විඥාණයෙන් ඇසුරු කරන්නේ නැත්නම් නැවත ඒ වෙතට නැඹුරු වීමක් සිදු කරන්නේ නැත්නම් ඒ දේ පවතිනවා කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. විඥාණය ඇස පැත්තට නැඹුරු වෙන්නේ නැත්නම් නැඹුරු නොවන දේ තියෙනවා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් අපි අර මුලින්ම ගත්තනේ මාළුන්ගේ පුත්‍ර සූත්‍රයෙන් උදාහරණයක්. දැන් යම් කිසි විදිහකින් අදිත්ත අදිත්ත පුබ්බ දේවල් නොදුටු නොදුටු විරෝධයක් දකින්න ස්වභාවයකුත් නැති දෙයක් කියලා. එතකොට අන්න ඒ බඳු දෙයක් අපිට කවදාවත් දකින්නවා කියලා හෝ කැමැත්තක් හෝ දකින්න පුළුවන් කියලා හෝ හිතෙන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේම තමයි පින්නතුනි මේ කතා කරන්නේ. දැන් විඥාණයට යමක් ඇසුරු කරන්නට ලැබෙන්නේ නැත්නම් ඇසුරු නොකරන දේ ඇසුරු කරන්නට නොලැබෙන දේ පවතිනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඇහැ පවතිනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ මානසික මට්ටම තුල රූපේ පවතිනවා කියලා කියන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. යම් තැනක ඇස හෝ පවතිනවා නම් රූපය හෝ පවතිනවා නම් ඒ පවත්නා ඇස පිළිබඳව හෝ රූපය පිළිබඳව හෝ හිත පිළිබඳව හෝ ජීවත් වෙන පුද්ගලයෙක් ඉන්නවා. ඒ කියන්නේ ඒ තැන ඇසුරු කරගත්ත කෙනෙක් ජීවත් වෙනවා. දෙවැන්නේ හැම වෙලාවකදීම නිර්මාණය වෙනවා. ඒ නිසා අපි මේ ධර්මයන් හොඳින් සියුම්ම නුවණින් කල්පනා කරලා බලලා සියුම්ම නුවණින් වෙන් කරගන්නට අවශ්‍යයි. මම හිතනවා ඇහැ පිළිබඳව අපි ගොඩක් වෙලාවට කතා කරන රූප පිළිබඳව අපි ගොඩක් වෙලාවට කතා කරනවා මේ පින්තුන්ට ඒ පිළිබඳව ගොඩක් අවබෝධයක් තියෙනවා කියලා. නමුත් අපි ගොඩක් මේ භාවනාවට උපනිශ්‍රේවණ විදිහ පැත්ත ගැන කතා කළා. රූපය ගැන අපි ඒ විදිහට කොතෙක් දැනුමක් තිබුණත් අපි දර්ශනයක් විදිහට වගේම අපේ ප්‍රායෝගික ජීවිතයේ භාවිතයේ විදිහටත් අපිට මේ ධර්මයන් පිළිබඳව යථා තත්ත්වය කෙරෙහි යොමු වූ ආකාරයේ නුවණක් පවත්න්නට පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ඇස පිළිබඳව රූපය පිළිබඳව දේශනා කළ යම් විදිහකටද ඒ විදිහටම දැනගත් අවබෝධයක් අපි තුළ තිබුණොත් විතරයි මේ අවබෝධය අපිට පහසුවක් බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඇස සහ රූපය කියන මේ ධර්මතා දෙකම පෙන්වන්නේ දෙකෙන් එකක්වත් වෙන්වෙන්ව තියෙන දෙයක් හැටියට නෙමෙයි. ආයතන රූප ගත්තාම ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන කියන මේ දේවල් ඇස සහ රූපය, කන සහ ශබ්දය, නාසය සහ ගන්ධය, දිව සහ රස, කය සහ පොට්ටබ්බ කියන මේ දේවල් ආයතන ටික ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ එකක් නැත්නම් එකක් නැතිව අනික තියනවා කියන තැනක ඉඳලා නෙමෙයි. සාමාන්‍යයෙන් අපි රූපය කියනකොට අපි අදහස් කරනවා කියන තුනේ නිකම්ම ස්වභාවිකවම නෑ එළියේ රූපය තියනවා කියන තැනකින්. දැන් ඇහැට පෙනෙන රූපය ගැන අපි කතා කළොත් ඇහැට පෙනෙන රූපය කියන එක අපිට එළියේ තියෙන දේ හැටියට තමයි අපේ අදහස් වශයෙන් පතිත වෙන්නේ. අපි විදර්ශනාවට භාජනය කළත් අපි විදර්ශනාව පැත්තට නැඹුරු වුණත් අපේ මානසික ස්වභාවය තමයි අර බාහිර රූපායතනයට නැඹුරු වෙනවා කියන එක. ඒ කියන්නේ දැන් එළියේ තියෙන රූපය ඇහත් රූපයත් චක්කු විඥානයත් කියනකොට අපි බලාපොරොත්තු වෙන්නෙම ඇහ ආධ්‍යාත්මිකයි රූපය කියන එක බාහිර තමයි. හැබැයි බාහිර කියන්නේ මේ එළියේ තියෙන දේ තමයි රූපය කියන්නේ කියලා. එතකොට අන්නේ ඒ විදිහට අපි ආයතනයන් කෙරෙහි නොපෙමිනියා වූ රූප එළියේ තියනවා. ඒ රූප විටින් විට ආයතනයන්ට එනවා කියන තැන අපේ මනස පිහිටලා හිටියත් ඒද පින්නතුනේ අපි ඉන්නේ රූපය තියනවා කියන තැන සහ තියෙන දේ විඳින්න පුළුවන් දෙවැන්නේක් නිර්මාණය වෙන තැනක. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්නට අවශ්‍යයි අපේ මනස අපි පවත්නකොට විදර්ශනාව පැත්තකට හෝ නුවණ ඥාන දර්ශනයක් ඇති කරගන්නට යනකොට හෝ අපිට අපේ නුවණ මේ විදිහට බාහිර පැත්තකට පතිත නොවන ආකාරයට තමන්ගේ පැත්තටම නැඹුරු වෙන ආකාරයට මේ නුවණ පවත්න්නට පුළුවන් ක්‍රමයක් අපි හඳුනා ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ක්‍රමවේදයට අනුව අපි අපේ මනස අරගෙන යන්නට ඕනේ. දැන් ඇහැ සහ රූපය ගැන කතා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආපාතාගමේනේ. ඒ කියන්නේ ඇසට පැමිණියා වූ රූපය පිළිබඳව. එතකොට ඇහැට ගැටුණු වර්ණ රූපය කියන දේ තමයි අපිට දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. ඇහැට ගැටුණු වර්ණ රූපය දැන ගැනීම වශයෙන් තමයි එතන හිතක් පවතින්නේ. හිතක් පහළ වෙන්නේ චක්ක විඥානයේ ලක්ෂණේ වෙන්නේ එළියේ තියෙන සතර මහා ධාතු රූපයට ගිහිල්ලා සතර මහා ධාතු රූපය දැනගන්න එක නෙමෙයි චක්කු විඥානයේ ලක්ෂණය. චක්කු විඥානයේ ස්වභාවය තමයි අර ආපාතාගමේට ආපු රූපය, නැතිනම් ඇසට පතිත වූ වර්ණ රූපේ දැනගන්නවා කියන එක. එතකොට ඒ ඇසට පතිත වූ වර්ණ රූපේ චක්කු ප්‍රසාදයට ආපු පහසටහන තමයි අපිට
දැනගන්නට පුළුවන්කම තියෙන චක්කු විඥානයෙන් දැනගන්නේ ඒ වර්ණ රූපය කියන එක. එතකොට දැන් ඇස රූප සහ චක්කු විඥාන කියන මේ තුන්දෙනාගේ එකතුව නිසායි අපිට පෙනීම කියලා දෙයක් ලැබෙන්නේ. නැතිනම් මේ පෙනීම කියන ප්‍රතිඵලය රූපයට විතරක් දාලා රූපේ රූපයයි පෙනීම කියන දේෙන් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මොකද ඇහැ නැත්නම් ඒ රූපේ පෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා එතන අපි ඇහි හැකියාවත් හිතේ හැකියාවත් කියන මේ තුන්දෙනෙකුගේ එකතුව කියන තැනින් දැනගන්න දෙයක් මිසක අවබෝධ කරගන්න දෙයක් මිසක මේක එකකටවත් පවරන්න පුළුවන් තැනක තියෙන දෙයක් හැටියට අපි දකින්න හොඳ නැහැ. මොකද අපිට පෙනීම කියන දේ ගොඩ නැගිලා තියෙන්නේ මේ තින්න සංගති පස්සෝ කියන ස්පර්ශය කියන මට්ටමකදී. එහෙනම් නැතිනම් පෙනීම සම්පූර්ණ වෙලා තියෙන්නේ ඇහැට රූපේ පැමිණීමෙන් නෙමෙයි, ඒ ඇහැට රූපේ පැමිණීම සහ හිත ඒ සමග යෙදීම කියන කාරණා තුනක් එකතු වෙලානේ. ඒ නිසානේ අපි තින්න සංගති පස්සෝ කියලා කියන්නේ තුන්දෙනෙකුගේ එකතුව ස්පර්ශයයි කියලා කියන්නේ. එතකොට දැන් මේ තුන්දෙනෙකුගේ එකතුව ස්පර්ශය වෙනකොට ස්පර්ශය නිසා ඇතිවෙන වේදනා සංඥාවන් අපි නැවත රූපේ පැත්තට දානවා නම් මේ රූපයයි පෙනුනේ කියලා වෙනතුනේ අපි ඒක අර හේතු නිසා හටගත්ත ධර්මයන් පිළිබඳ අවබෝධයක් නැතිකම නිසා ඒක එකකට පවරා දීමක් වෙනවා. ඒක රූපේ පැත්තට දානවා. ඒ වගේම මේක ඇහැ පැත්තට හෝ පවරා දෙනවා. එතකොට ඒක හිත පැත්තට හෝ පවරා දෙනවා. කෝකට පවරලා දුන්නා ඒ පවරා දෙනු ලබන දේට සාපේක්ෂව තමන්ව නිර්මාණය වෙනවාම තමයි. එතන කෙලෙස්යන්ගෙන් ඇසුරු වෙනකම එතන නිකම් ඇති වෙනවාම තමයි. ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ තුන්දෙනෙකුගේ එකතුව කියනකොට හැම වෙලාවකදීම බාහිරට නැඹුරු වෙන්නේ නැතුව තමා තුළටම තම මනස පිහිටවාගෙන ඉන්නට පුළුවන්කම. මේ කියන්නේ තමන් කියන බව හටගත්තේ මේ කියන්නේ එළියේ තියෙන රූපය දකින්නවා කියන ස්වභාවය තුළ නෙමෙයි, මේ ඇහැ රූපේ චක්කු විඥාන කියන මේ ධර්මතා තුනේ එකතුව නිසායි අපිට මේ විදිහට පෙනීම කියලා දෙයක් හටගන්නේ. මේක තමයි අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ. ඒ කියන්නේ දැන් අපිට ගත්තොත් එහෙම රූපේ පෙනෙනවා කියලා කිව්වට අපිට කොයි වෙලාවකවත් චක්කු ප්‍රසාදයේ අත්දැකීම නැතුව රූප දකින්න පුළුවන් කමක් ලැබුණේ නැහැනේ. එතකොට අපි ප්‍රසාදයේ හැකියාව අනුවනේ රූපේ දකින්නේ. එකනේ ලෝකේ වර්ණන්දතාවයේ වගේ දේවල් තියෙන්නේ. ඒකට ප්‍රසාදයේ හැකියාව අනුව තමයි අපි හැමදාම රූපේ කියන දේ විඳින්නේ. ප්‍රසාදේ වෙනස් වුණොත් පේන දේ වෙනස් වෙලා තියෙයි. එතකොට දැන් අපි දැක්කේ රූපයද? එහෙම නැතිනම් ඒ ප්‍රසාදයේ මතට පතිත වුණ ප්‍රසාදයේ හරහා පෙනෙන දේ. අපි රූපේ දැක්ක කිව්වොත් ඒක ප්‍රසාදයේ මොන විදිහට වුණත් එකටම එක විදිහටම රූපේ පේන්නට ඕනේ. නමුත් අපි රූපේ නෙමෙයි දකින්නේ. දකින්නවා කියන බව රූපේට පවරා දෙන්නට පුළුවන් කමක් නැත්තේ. ඒ වගේ මේක ප්‍රසාදයට පමණක් පවරා දෙන්නට පුළුවන් කමකුත් නැහැ. ඒකට ප්‍රසාදයේ යම් විදිහකටද රූපේ එබඳු කොට අපිට පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසානේ දැන් මේ මැස්සෙකුට ලෝකේ පේන්නේ වෙනත් විදිහකට කියලා කියන්නේ. දැන් බල්ලෙක් වගේ සතෙක් ගත්තොත් ඒ සතෙකුට ලෝකේ පේන්නේ වෙනත් විදිහකට. අපිට පේන්නේ තවත් විදිහකට. දෙවියෙකුට ලෝකේ දිහා බැලුවොත් එයාට පේන්නේ වෙනත් විදිහකට. ඒක දැන් කාට පේන්නේ රූපේද හරිම රූපේ කියලා අහුවොත් මං හිතනවා ඒක සුදුසු වෙන්නේ නැහැ. මොකද ඒ කෙනා ඒ මත්තන් තුල තමයි පිහිටලා තියෙන්නේ. එතකොට දැන් මේ ප්‍රසාදයට අනුව තමයි අපි හැම වෙලාවකදීම රූපේ කියන දේ දැනගෙන තියෙන්නේ. කියන්නේ ඇහැට අනුව. එතකොට ඇහැ සහ රූපේ කියන දෙයට විතරක්ම මේ පෙනීම කියන කෘත්‍ය සිදු කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ පිළිබඳව හිත යොමු වෙන්නේ නැත්නම් ඔය ඇහැ කොච්චර තිබුණත් ඔය ප්‍රසාදවත් ගතිය කොච්චර තිබුණත් ඒ පිළිබඳව යොමු වුණ හිත නැත්නම් ඒක දැනගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එනිසා එතන විජානන කෘත්‍යයක් තියෙන්නට ඕනේ. දැනගන්න බවකුත් තියෙන්නට ඕනේ. දැන් අපි දකිනවා කියන දේ දර්ශන කෘත්‍ය කියන තැනට මේ තුන්දෙනාම එකතුව තුන්දෙනාගේම එකතුව කියන දේ යෙදিলা තියෙන්නට ඕනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ධම්මසංගණි ප්‍රකරණේ රූපකාණ්ඩය තුළදී අපිට පෙන්වලා දීලා තියෙන්නේ මේ චක්කායතන රූපය ගැනත් රූපායතන රූපය ගැනත් අපිට විස්තර කරනකොට ඇහැ ඇස සහ රූපය දෙක එකට එකතු වෙනවා නම් යම් තැනක. ඒ වගේම ඒ නිසා චක්කු සම්පස්සයක් උපදිනවා නම් චක්කු සම්පස්සයෙන් වේදනාවක් සංඥාවක් උපදිනවා නම් චක්කු විඥානයක් උපදිනවා නම් මෙන්න මේක තමයි ඇහැ කියලා කියන්නේ, මේක තමයි රූපය කියලා කියන්නේ. ඒ විදිහට තමයි අපිට ඇහැ රූප ගැන විස්තර කරන්නේ. කියන්නේ චක්කු විඥානය දක්වාම අපිට ඇස රූප පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට මේක අපි නොදන්නා මට්ටමක්. ඒ කියන්නේ අපිට මේ මට්ටම නොදන්නාම, ඒ කියන්නේ කෙලෙස් සහිත මනසකින් අපිට කවදාවත් මෙතන
දැනගැනීමක් හෝ කෙලෙස් සෙදීමක් ඇත්තේ නැහැ. ඒ නිසා මේක එතන තියෙන සම්පූර්ණම නොදන්නා මට්ටම. එතන රූප දර්ශන මාත්‍රේ විතරයි තියෙන්නේ. ඒ කියන්නේ එතනින් එහාට දෙයක් විතක්ක ਵਿਚාර කරලා ඒ තුල ප්‍රඥාව ඇති කරගන්න හෝ ඒ තුල කර්ම සකස් කරගන්න බවක් ඒ මට්ටම තුල ඇත්තේ නැහැ. අපි හුදු පෙනීම පිළිබඳව දැනගෙන තියෙනවා. ඊට පස්සේ තමයි අපි නැවත හිත පැත්තේ ඇති කරගන්න වේදනා සංඥා දෙක ආරම්භය ඇති කරගන්න විතර්කයන් අර බාහිර ආයතනයන්ට නැවත යොමු කරන්නේ. ඒ කියන්නේ අපි අර පෙනීම කියන දේ නිසා ඒින් උපදවාගත්ත වේදනා සංඥා කියන ධර්මයන් අපි හිතනවා ඒක රූපේට අයිති කියලා. රූපේට අයිති කියලා හිතනකොට රූපේ දැකපු කෙනත් රූපේ දැකපු ඇසත් ඒ ඔක්කොම ඔහුට ඇසුරු වෙලා ඉවරයි. එතකොට ඒ විදිහටම ඇහැ පැත්තට යමු නම් හිත පැත්තට යමු නම් පිනතුනේ ඒකෙනාට ආශ්‍රෝ සංයෝජන ඇති කරන පැත්තට ඔහු නැඹුරු වෙලා ඉවරයි. ඇයි නැඹුරු වෙලා ඉවරයි කියලා කියන්නේ විඥානයේ ඇස නිස්සරේ කරගත්තා. විඥානයේ රූපේ නිස්සරේ කරගත්තා. විඥානයේ චක්කු විඥානයේ නිස්සරේ කරගත්තා. එතකොට විඥානයේ ඇස නිස්සරේ කරගෙන තියෙනකන් විඥානයේ රූප නිස්සරේ කරගෙන තියෙනකන් විඥානයේ නිස්සරේ කරගෙන තියෙනකන් ඒකෙනාට ලෝකේ තියෙනවා. ලෝක ප්‍රඥප්තිය තියෙනවා. මාරය තියෙනවා. මාරය ඉන්නවා. මාර ප්‍රඥප්තිය තියෙනවා. එතකොට ඒකෙනාට ලෝකේ කවදාවත් මිදීමක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. ලෝක නිරෝධයක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද ඔහුට ඇසුරු කරන්නට ලෝකයේ හසු වෙන නිසා ඇස සහ රූපය චක්කු විඥානාදී ධර්මයන් ඔහුට ඇසුරු කරන්නට හම්බ වෙනවා. ඒ නිසා තමයි අනාථපිණ්ඩිකවාද සූත්‍රයේදී අනේපිඬ සිටුතුමාටත් මේ සරියුත්තරුන් වහන්සේ දේශනා කළේ ගැහැවිය ඔබේ විඥාණයට ඇසුරු වෙන්න දෙන්න එපා, රූප ඇසුරු වෙන්න දෙන්න එපා, චක්කු විඥාණය ඇසුරු වෙන්න දෙන්න එපා කියන කාරණාව පිළිබඳව. එතකොට යම් කිසි තැනක මේ ඇස ඇසුරු වෙන්නේ නැත්නම්, රූප ඇසුරු වෙන්නේ නැත්නම්, චක්කු විඥාණය ඇසුරු වෙන්නේ නැත්නම්, ඒ ඇසුරු නොවන තැනක මේ දේවල් පවතිනවායයි කියලා කියන්න පුළුවන්ද? ඇස ඇසුරු වෙන්නේ නැති තැනක ඇස තියනවා කියලා කියන්න පුළුවන් කමක් නෑ. රූප ඇසුරු වෙන්නේ නැත්නම් රූප තියනවා කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා දැන් ප්‍රතිඵලය මට්ටමේදී, කියන්නේ ප්‍රතිඵලය කියන එකේදී අපි අදහස් කරන්නේ දැන් අපි රහතන් වහන්සේගේ මට්ටමේදී ගත්තොත් රහතන් වහන්සේට රූපය තියනවාද කියලා අහුවොත් එහෙම රහතන් වහන්සේට රූපය තියනවාද කියන එක අපි කතා කළ යුතු දෙයක් නෙමෙයි. එතන ඇහැ තියනවාද කියලා අහුවොත් එතන අපි ඒක කතා කළ යුතු දෙයක් නෙමෙයි. ඒකට කෙනෙක් හිතන්න පුළුවන් එන රහතන් වහන්සේ ගිහිල්ලා බිත්තිවලත් හැප්පෙයිනොයි කියන විදිහට කියලා. නෑ, ඇත්තටම දැන් පෙනීම කියන දර්ශන කෘත්‍ය සිද්ධ වෙන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. අර පෙනීම කියන දේ නිසා නැතිනම් ඒ දර්ශන කෘත්‍ය සිද්ධ වෙන තැනක ඒ ඇති වෙන දේ බාහිර රූපයට නැවත තබල බලන මොඩකමයි කරලා තියෙනවා. ඒ විඥාණය ඇස ඇසුරු වෙන්නේ නැහැ. යමක් ඇසුරු වෙන්නේ නැත්නම් ඇසුරු නොවන දේ තියෙනවයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතු නැහැ. යමක් ඇසුරු වෙන්නේ නැත්නම් ඇසුරු නොවන දේ තියෙනවා කියලා කියන්නේ එතන දැනුමක්, එතන පැවැත්මක් නැහැ. ඒ නිසා ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන ආදී මේ ස්පර්ශ ආයතන හයේම ඔහුට යම් දැක්මක් තියෙනවා නම් ඒ ස්පර්ශ ආයතන හයේම තියෙන දැක්ම ඔහුට පැවතිලා තියෙනවා මේ ලෝකය නිරෝධයේ පිණිස. ඒ කියන්නේ ලෝක ප්‍රඥප්තිය ඉවත් කිරීම පිණිස ඒක හේතු වෙලා තියෙනවා. අපිට ඒ පිළිබඳව හොඳටම තේරුම් ගන්නට පුළුවන් තැනක් තමයි අපි මාළුන්ගේ පුත්ත සූත්‍රයේ තුලිනුත්, ඒ වගේම දාරුචීරිය තරුණහන්සේට පෙන්නපු ඒ කාරණා ටික තුලිනුත් අපිට ওই කාරණාව හොඳින්ම පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන මේ ධර්මයන් අරඹයා අපිට පවත්වන්නට පුළුවන් දේ, දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන ධර්මයන් අරඹයා අපිට තියන්නට මනස පිහිටුවා ගන්නට පුළුවන් විදිහ ගැන දේශනා කරනවා. ඒතකොට දිත්තේ දිත්තමත්තම් භවිස්සති, ඒ දැකීම් මාත්‍රයක් පමණක්ම වන්නේය කියලා අපි ඒ තුළ හොඳ නුවණ පවත්නකොට ඒ විදිහේ මනසක් යම්කිසි කෙනෙකුට පවතිනවා නම් ආපහු දැකීම කියන දේ දැකීම් මාත්‍රයෙන් ඔබට අරගෙන ගිහිල්ලා වේදනා සංඥාදී ධර්මයන් නැවත ඇහැ රූප චක්කු විඥාන කියන දේවල් වලට පවරා දීම සිද්ධ කරන්නේ නැත්නම් තුන් දෙනෙකුගේ එකතුව වෙනවා කියන ස්පර්ශය කියන තැන හොඳට පිරිසිඳ දකිනවා නම් ඒක ඒ නුවණ නිසා එයාට ලෝකයේ පැවැත්මක් ගොඩනගන්නේ නැහැ. ඒක කොහොමද විවරණයට ලක් කරන්නේ? තතෝ ත්වං තේන කියනවා. ඒ කියන්නේ ඒ දැකීම නිසා ඇහැ රූප චක්කු විඥානාදී ධර්මයන්ගේ දැකීම නිසා
ඔබට ඔබ ඒ හා සමග නෑ කියන. ඔබ ඒ හා සමග නෑ කියන්නේ මොකද්ද? දැන් අපි යමක් සමග ඉන්නවා කියලා කියන්නේ පේන දේ තියනවා නම් එළියේ, බාහිර තියනවා නම් මෙන්න මේකයි රූපය කියලා කියන්නේ කියලා එළියට නැඹුරු වෙනවා නම් ඒ නැඹුරු වෙන කෙනා මේ පැත්තේ නිර්මාණය වෙලා ඉවරයි. පේන දේ සමග පේන දේ දකින්න කෙනා මේ පැත්තේ ඉන්නවා. ඔය කෙනාට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ඔය ඔක්කොම එන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අර දේ ඇසුරු කරන්න පුළුවන් කියන සිත අනුව ගිහිල්ලා ඒක විඥාන ත්‍ිතියක් බවට පත් කරගෙන ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට යම් කිසි දෙයක් එළිය හම්බ වෙනවා නම් ඉන්දිකට තුද්දක ප්‍රමාණයක් හරි රූප කලාපයක් හරි අපිට එළිය තියෙනවා කියලා හම්බ වෙනවා නම් ඒ හමුවන ඕනෑම තැනක පින්නතුනේ ඒක දකින්න කෙනා මේ පැත්තේ ඉන්නවම තමයි. එනිසා යම් කිසි විදිහකින් අපිට ඒ පේන දේ හම්බෙනවා නම් තියෙන දේ හම්බ වෙනවා නම් ඒ තියෙන දේ පිළිබඳව ඒක විඳින්න පුළුවන් කෙනා හම්බ වෙනවා. දැන් අර ඒ විදිහට හම්බ වෙන්නේ නැත්නම් ස්පර්ශය නිසා හටගත්ත ධර්මීය ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා නුවණක් තියෙනවනම් ඒ කෙනාට කවදාවත් එබඳු දේවල් පණවන්න පුළුවන් කමක් නැහැ. නිස්රේ කරගන්න නැහැ කියලා කියනවා. ඒ නිසා තමයි ditthේ ditthමත්තං කියන එක ප්‍රඥාවක් නුවණක් හැටියට වෙන්නේ. දැන් ditthේ ditthමත්තං කියන එක නුවණක් හැටියට යෙදුණු කෙනෙකුට ඔහුට ඒ හා සමග ඔහු නැහැ. පේන දේවල් සමග ඔහු නැහැ. පෙනීම නැහැ කියන එක නෙමෙයි කියන්නේ පේන දේවල් සමග තමන් නැහැ දෙවන්නේක් නිර්මාණය වෙන්නේ නැහැ. ඇහෙන දේවල් සමග තමන් නැහැ දෙවන්නේක් නිර්මාණය වෙන්නේ නැහැ. විඳින දැනගන්න දේවල් පිළිබඳව තමන් නැහැ දෙවන්නේක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒකට දෙවන්නේක් නිර්මාණය නොවනකොට ඒ දේවල් සමග තමන් නැති වෙනකොට යතෝත්තම් මාළුන්ති පුත්ත නැතේන තතෝත්තම් මාළුන්ති පුත්ත නැතත් යම් තැනක මාළුන්ති පුත්ත ඔබ නැත්තම් මාළුන්ති පුත්ත ඔබට පිහිටා සිටින්න තැනක් නැහැ. එතකොට ඔබට පිහිටා සිටින්න තැනක් නැහැ කියලා කිව්වේ ඉන්න තැනක් නැහැ කියන එක. ඒ කියන්නේ ඉන්න ලෝකයක් නැතිනම් ඉන්න පිහිටන්න තැනක් නැහැ පිහිටා සිටින්න තැනක් නැහැ. අපි පිහිටා සිටින තැනක් තියෙනවා. අපි පිහිටා සිටින්නේ කොහෙද? හැම වෙලාවකදීම දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන මේ ධර්මයන් අරඹයන් අපි පිහිටා සිටින්නේ. ඒ දේවල් නිසාමනේ මේවලට නිකේතසාරී කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ඇහැ කියන එක නිකේතන ස්ථානයක්. කන කියන එක නිකේතන ස්ථානයක්. නාසය දිවකය කියලා කියන්නේ මේවා නිකේතන ස්ථාන නවා ටෙම්පල් වල මේ දේවල් ආරම්භය තමයි අපි නතර වෙලා ඉන්නේ. ඒ නිසා මුළු ලෝකෙම අපිට නවා ටෙම්පලක් කියලා තියෙනවා. මොන ලෝකෙද මේ එළියට තියෙන ලෝක නෙමෙයි අපේ ඉන්ද්‍රිය ලෝකය ආයතන ලෝකය අපිට අද නවා ටෙම්පලක්. අපි ජීවත් වෙන්නේ ඇහැට පෙනෙන රූප මත. කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන ස්පර්ශ මත තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මේවලට කියනවා නිකේතන ස්ථාන කියලා. නිකේත සාරී කියලා කියන්නේ මේ දේවල් අනුව හැසිරෙන නිසා. එතකොට දැන් යම් කිසි විදිහකින් මේ දේවල් හම්බ වෙන්නේ නැත්තම් නවාතෙන් පොලක් නැහැ. රූප හම්බ වෙන්නේ නැති වෙනකොට එයාට නවතින්න තැන් නැහැ. ශබ්ද හම්බ වෙන්නේ ඇහෙන්නේ නැති වෙනකොට එයාට ශබ්ද බාහිර නැති වෙනකොට එයාට නවාතෙන් පොලවල් නැහැ. ගඳ සුවඳ රස ස්පර්ශ නැති වෙනකොට එයාට ලෝකේ නවාතෙන් පොලවල් නැහැ. එතකොට ඒකට කියනවා අනිකේත සාරී කියලා. ඒ කියන්නේ නිකේතන ස්ථාන ඇසුරු කරන තැනක් නෙමෙයි. අනිකේතසාරී තත්ත්වයටපත් වෙලා. ඒ කියන්නේ යාට ලෝකයක් නැහැ. ඒ නිසා තමයි යතෝත්තම් මාළුන්ති පුත්ත නැතේන තතෝත්තම් මාළුන්ති පුත්ත නැත්ත කියලා කිව්වේ. යම් තැනක මාළුන්ති පුත්ත ඔබ ඒහා සමග නැත්තම්. පේන රූපයත් එක්ක ඔබ නැත්තම්. ඔබට එතකොට රූපයක් නැතිවලා රූපේ දකින්න කෙනක් නැතිවලා. ඇසුරු වෙන්නේ නැති නිසා. එතකොට ඒ යම් කිසි දෙයක් සමග තමාව ගොඩනගෙන්නේ නැත්තම් එතන තමන්ට පිහිටා සිටින්න තැනක් නැහැ. ඒ නිසා තමයි යතෝත්තම් මාළුන්ති පුත්ත නැතේන තතෝත්තම් මාළුන්ති පුත්තන තත්ත කියලා කිව්වේ. පිහිටා සිටින තැනක් නෑ. ඒ වගේම යතෝත්තම් මාළුන්ති පුත්තන තත්ත තතෝත්තම් මාළුන්ති පුත්ත නේවිද. මාළුන්ති පුත්ත යම් කිසි තැනක ඔබ පිහිටා සිටින් නැත්තම් ඔබට නිකේතන ස්ථාන හම්බෙන්නේ නැත්තම් නවාතැන් පොළවල් ඔබට ලැබෙන්නේ නැත්තම් ඔබ නේවිද. ඔබ මේ ලෝකේ ඉන්න කෙනෙක් නෙමෙයි. එතකොට මේ ලෝකේ ඉන්නව නෙමෙයි මේ ලෝකේ ඔහුට ජීවත් වෙන්න ලෝකයක් තියෙනව නෙමෙයි. එතකොට එයාට මේ හොඳ නරක තියෙන කැමැති අකමැති මිනිස්සු ඉන්න මෙබඳු ලෝකයක් තියෙනවා කියන එක ඔහුට මේ ලෝකය මේ රූපී ලෝකය මේ කාම ලෝකය කියන මේ ලෝකය ඔහුට බොරුවක්. ඔහුට මේ ලෝකය හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ විදිහ කියලා කිව්වේ. ඒ වගේම නහුරං එයාට පරලොවක් තියෙනවා වෙන්නේ නැහැ. එයාට පරලොවක් හම්බ වෙන්නේ නැහැ. එතකොට එයාට මෙලොව සහ පරලොව කියන මේ දෙකම බොරුවක් කියලායි. මේ දෙකෙන් එයා මිදෙන තැනකටපත් වෙලා මේ ඔක්කොම නිමිති අනුව යන දේවල්. සසර කියන දේ මේ ඉන්න තැනක් ඉන්න තුනේ ඔක්කොම සම්පූර්ණම
තියෙන්නේ මොඩකම මත, අවිද්‍යාව මත, නිකේතනස්ථාන මත, නවාතැන් පොළවල් මත. නවාතැන් පොළවල් තියෙන්නේ තමන් නිර්මාණය වීම මත. එතකොට ඒ ටික ඔක්කොම නැති වෙනකොට එයාට නේවිද න හුරං න උභයමන්තරේ, එලවත් නැතුව මෙලවත් නැතුව මේ දෙක අතර ඉන්න කෙනෙකුත් නෙමෙයි. ඒසේවන්තෝ දුක්ඛස්සාති, මේක තමයි දුකේ තියෙන කෙලවර. එතකොට බුදුරජාණන් වහන්සේ දුකේ කෙලවර පිළිබඳව දේශනා කළේ කොහොමද? ලෝකේ අපිට දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන ධර්මයන් පිළිබඳව අපිට ඇසුරු කරන්නට බැරි, ඇසුරු නොවන තැනකටපත් වුණොත් ඒ ඇසුරු නොවන තැනකටපත් වීම නිසා තමයි අපිට පුළුවන්කම තියෙන්නේ. ඒ තැනින් මිදිලා ඒ ධර්මයන්ගෙන් මිදී යන්නට අපිට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා පින්නතුනේ දැන් අපිට ප්‍රායෝගික ප්‍රතිපදාවක් මේ දර්ශනය සඳහා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. දැන් කෙනෙකුට එකපාරටම පුළුවන්කමක් නැති වෙයි එදී බාහිර රූපායතනයේ කෙරෙහි නැඹුරු නොවි පවතින්නට. නමුත් ඒ සඳහා ප්‍රායෝගික වෙන භාවිතයක්, ප්‍රායෝගික වෙන මාවතක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා. ඒ සඳහා තමයි අපිට පෙන්වලා දෙන්නේ අනිත්‍යානුපස්සන, දුක්ඛානුපස්සන, අනාත්තානුපස්සන කියලා මේ ත්‍රිලක්ෂණය අනුව බලනකම අපිට පෙන්වලා දෙන්නේ. එතකොට අපි සාක්ෂාත් කළ යුතු ධර්මවිශය තමයි අනිත්‍ය කියලා කියන්නේ. අපි දුක කියලා කියන්නේ, අනාත්මය කියලා කියන්නේ අපි නැවත නැවත අනුපස්සනාවන් පැවැත්විය යුතු තැන. ලෝකයේ තුල අපි තියාගෙන ඉන්න සත්පුද්ගල ප්‍රඥප්ති තියෙනවා නම් මේ සත්පුද්ගල ප්‍රඥප්ති භාවයන් ඉක්මවා යන ඒ දේවල් ඉක්මවා යන මානසික මට්ටමක් නොවනින් මෙනෙහි කිරීමක් අපි සතු විය යුතුයි. ඒ නිසා ප්‍රායෝගික ප්‍රතිපදාව තුළ ඔබට තියෙන්නට අවශ්‍යයි දැන් අනිත්‍ය ණුව බලන කමක්, දුක ණුව බලන කමක්, අනාත්මය ණුව බලන කමක්. මෙන්න මේ අනිත්‍ය ණුව, දුක ණුව, අනාත්මය ණුව බලන කම නිසා තමයි පිටතනේ ඔබට පුළුවන්කම තියෙන්නේ මේ දුක කෙලවර කරලා ලබන නිවීම කියන දේ ලබන්නට පුළුවන්කම තියෙන්නේ. ඒක තමයි අද ප්‍රායෝගිකව භාවිත කළ යුතු දේ බවට පත් වෙන්නේ. අනිත්‍ය සංඥාදී සූත්‍ර දේශනාදී හරගෙන බලනකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ කොහොමද අනිත්‍ය ණුව බලන්න කියලා අපිට දේශනා කළේ කියලා. ඒ වගේම එයින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද කියන එකත් අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. සබ්බං කාමරාගම් පරියාදීති, සබ්බං රූපරාගම් පරියාදීති, සබ්බං භවරාගම් පරියාදීති, සබ්බං අවිජ්ජා පරියාදීති, අස්මාන සමෝහණති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කාමරාගය දුරු කරනවා, රූපරාගය දුරු කරනවා, භවරාගය දුරු කරනවා, අවිද්‍යාව දුරු කරනවා. ඒ වගේම අස්මිමානේ සමුග්ඝාති, අස්මානේ සමුග්ඝාතනේ කළ දාන වෙදිකින හැකියි දුරු කළ දාන. කොහොම වටනකට අනිත්‍ය සංඥාවද අපිට මේ ආනිසස් ගෙනල්ලා දෙන්න කියලා දේශනා කරනවා. ඉති රූපං, ඉති රූපස් සමුදය, ඉති රූපස් අත්තංගම. මේ තමයි රූපය, මේ තමයි රූපයේ හට ගැනීම, මේ තමයි රූපයේ අත්තංගමේ. දැන් අපි මොන පැවැත්තේ යුතු විශේෂය තමයි පිටතනේ කවුද? ඒ කියන්නේ මේ රූපයේ හට ගැනීම, මේ රූපයේ අත්තංගමේ, මේ වේදනාවේ හට ගැනීම, මේ වේදනාවේ අත්තංගමේ, මේ සංඥාවේ හට ගැනීම, සංඥාවේ අත්තංගමේ, සංඛාර විඥානයන් මේ දේවල් වල හට ගැනීම, මේ දේවල් වල නිරෝධය කියන තැනින් අපි මේ ධර්මයන් පිළිබඳව දැන් නුවණ පැවැත්විය යුතුයි. මේක තමයි ප්‍රායෝගිකව අපි පැවැත්විය යුතු විදර්ශනා මාර්ගයේ බවට පත් වෙන්නේ. නැතිනම් අපි මනස අද ඉන්න තැන ඉඳලා හුරු කරගෙන යා යුතු තැන. ඒකට ඉති රූපං කියනකොට මේක රූපයයි කියනකොට අද අපිට නානත්වගත රූප තියෙනවා. නානත්වගත රූප කියලා කියන්නේ ප්‍රිය රූප, සාත රූප, අම්මා තාත්ත දූ දරුවෝ, වටින නොවටින දේවල්. මේ විදිහට බාහිර අරමුණු වල හිත විසිරීලා ගියපු බාහිර ලෝකයේ තුල රූප නානත්වයක් හම්බෙනවා. මේ නානත්වයක් හම්බෙන තැනක අපිට තියෙන්න ඕනේ පිටුනේ ඒකත්වයක් කියන දේ. ඒ කියන්නේ අපේ හිතේ ඒකාග්‍රගත භාවයක් ගොඩනගෙන්න අවශ්‍යයි. ඒ සඳහා අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ සතර සතිපට්ඨානයේදී කායanusasanaදී ඔක්කොම පෙන්නන්නේ මේ නානත්ව සංඥාව අයික් කරලා ඒකත්වයකට හිත ගන්න. එතකොට එතන අපිට තියෙන දේ තමයි ඒකත්වයකට හිත ගන්නකොට පළවෙනියටම හසු වෙනවා අපිට ඉති රූපක්. මේ තමයි රූපය කියලා කියන තැන. එතකොට මේ රූපේ නම් ඉති රූපං කියනකොට අපිට නුවණ තියෙන්න ඕනේ රූපය කියන්නේ මොකද්ද කියලා. එතකොට රූපය කියන්නේ මොකද්ද කියනකොට අපිට චත්තාරෝච මහභූතා චතුර්ණංච මහභූතාන උපාදාය රූපං කියනකොට සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්නා උපාදාය රූපය කියන එක අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට සතර ධාතු සහ සතර මහා ධාතු නිසා හටගන්න උපාදාය රූපයයි කියලා කියනකොට අපිට මෙතනදී අර නානත්ව සංඥා ප්‍රිය සාත භවින් යුක්ත අපිට නිමිති විදිහට ගොඩක් එන නිමිති ඔක්කොම අයින් කරලා ගිහිල්ලා අපිට හම් වෙනවා මහා භූත රූපයත් මහා භූත රූපේ නිසා හටගන්න උපාදාය රූපේනෝ කියන එක.
එතකොට ඉති රූපං කියලා කියනකොට අපිට අර නානත්වය අයින් වෙලා ගිහිල්ලා අපිට හම්බෙන ඒකත්වයක්. ඒ කියන්නේ රූපේ පිළිබඳව හඳුනා ගන්නවා. ඊට පස්සේ අපිට සම්මර්ෂණය කරන්න පුළුවන් රූපස්කන්ධේ ස්කන්ධයන්ගේ උදේවැය කියන එක. ස්කන්ධයන් කියන දේ ප්‍රකට වෙනකොට තමයි අපිට ස්කන්ධයන්ගේ උදේවැය දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපිට ඉති රූපස්ස සමුදේව මෙහිමයි රූපේ හටගත්තේ. එතකොට රූපේ හට ගැනීම අනුව අපිට දකින්නකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා විද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ ධර්මයන් නිසා මෙන්න මේ විදිහට රූපේ හටගත්තා. එතකොට මේ විදිහට ප්‍රසාද චක්කු ප්‍රසාදී ඉපදෙනකොටම ඒ ප්‍රසාදයට රූපය රූපේ ගැටෙනකොටම මේ විදිහට හිත යොමු වෙනකොට මෙන්න මේ මෙහෙම නේද රූපේ හටගත්තේ. දැන් අපිට හට ගැනීම පැත්ත ගැන හොඳට බලන්න පුළුවන්කම තියෙනවා. නැවත අපි දැකපු රූපයන් පිළිබඳව බාහිර ආයතනයේට නැඹුරු නොවන විදිහට අපේ මානසිකාරයේ පවත්වන්න පුළුවන්කම තියෙනවා. මේක වර්තමානයේටත් මේක අතීතයේටත් මේ හැමතැනකටම සාධාරණව අපිට මේ මානසිකාරයේ පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඉති රූපස් අස්තංගමෝ මෙන්න මේ විදිහටයි රූපේ හිතියන අස්තංගමේ තියෙන්නේ. ඒ කියන්නේ රූපේ තියෙන අස්තංගමේ මේ ධර්මයන්ගේ නිරෝධයෙන් මේ ධර්මයන්ගේ නැතිව යෑමෙන් රූපේ නිරෝධය සිද්ධ වුණා නේද? ස්පර්ශයේ නිරෝධයෙන් රූපේ නිරුද්ධ වුණා නේද? මේ විදිහට අපිට රූපේ නිරෝධය පිළිබඳව සාක්ෂාත් කළ හැකි මෙනෙහි කළ හැකි දැකිය හැකි ක්‍රමයන් අපිට තියෙනවා. ඒ විදිහට අපේ ප්‍රායෝගික මනස අපිට අරගෙන යන්න පුළුවන්කම තියෙන අතෙන් යනකම්. ඒ නිසා පළවෙනිම දේ තමයි ඉති රූපම්. මේක රූපයේ හැටියට අපි දකින එක. ඒ කියන්නේ නානත් සංඥා අයින් කරලා අපිට ඒකත්වයේ ගොඩනගා ගන්නට අවශ්‍යයි රූපස්කන්ධයේ ප්‍රකට වෙන මට්ටමට. ඉතින් ඒ සඳහා ඔබට සතර සතිපට්ඨානයේහි ඔබේ මනස අරගෙන යන්නට වෙනවා. කයෙහි කය අනුව බලමින් වාසය කරන්නට වෙනවා. සමතේ භාවිත කරන්නට වෙනවා. ප්‍රායෝගික ජීවිතය තුළ ඔබ අද උත්සාහවත් විය යුතු තැනක්. ඒ කියන්නේ දැන් මේ මොහොතේ කරන්න දෙයක් ගැන ඔබට කතා කරනවා නම් ඔබට කතා කරන්න තියෙන මේ නානත්වය අයින් කරලා ඔබට මේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව ඉස්සෙල්ලා ප්‍රකට කරගන්න ස්කන්ධ ධර්මතාව ටිකක් කියන්නේ. ඒකට ඉති වේදනාය සමුදේ. මේක තමයි වේදනාව කියලා කියන්නේ. මේ තමයි වේදනාවේ හට ගැනීම. මේ තමයි වේදනාවේ නිරෝධය කියලා කියන්න පුළුවන් වෙන විදිහට ඉස්සෙල්ලා වේදනාව ප්‍රකට කරගන්න. සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ධර්මතාව ටික ප්‍රකට කරගන්න. ඒකට ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම අනුව බලමින් වාසය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට බලමින් වාසය කරන කෙනෙකුට තමයි හට ගැනීම සහ වැයවීම අනුව බලමින් වාසය කරන කෙනෙකුට තමයි ඒ පිළිබඳව නිස්සය කරගන්න නැතු නිස්සිත කරගන්න නැතු ඉන්න පුළුවන්කම තියෙනවා. බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ධර්මාදී මේ සියලුම දේවල් නිස්සිත කරගන්න නැතු ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විදිහට ශක්තිමත් ලෙස තමන්ගේ මනස මනවි පිහිටව ගත්ත කෙනෙකුට. ඒ නිසා ඔබ අප්‍රමාදීව එබඳු වූ තත්ත්වයකට තමන්ගේ මනස පත් කර ගැනීම සඳහා උත්සාහවත් වෙන්නට කියලා ඔබට බොහොම කල්‍යාණ මිත්‍ර භාවයෙන් ශ්‍රීපත් කරන මේ ප්‍රශ්න ගැටළු තියෙනවා නම් අපිට මේ වෙලාවේදී සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. සාදු 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 ඔබ වහන්සේට අප්‍රමාණ පින් කුසලක්පත් වේවා ස්වාමින් වහන්සේ. පින්වතුන්ට ගැටළු තිබේ නම් මයික් එක ඔන් කරලා දැන් ස්වාමින් වහන්සේගෙන් ඒවා අසා දැන විමසා ගන්න අවස්ථාව තියෙනවා. ස්තුතියි. පින්වතුන්ට ප්‍රශ්න තිබේ නම් කරුණාකර මයික්‍රොෆෝනය ඔන් කරලා දේශකයාණන් වහන්සේට ඒවා යොමු කරන මෙන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. මට දෙතෙන් දෙපටි ප්‍රශ්න දෙකක්ම තියෙනවා. ඒ දෙකම එකකට එකක් සම්බන්ධයි. අපි කිව්ව ස්වාමීන් වහන්සේ රූපය ඒ කියන්නේ චක්කු ප්‍රසාදයයි රූපයයි චක්කු විඥානයයි තුලම එකතු වුණාම තමයි ඒ කියන්නේ එතකොට ස්පර්ශය හැදෙනවා. එතකොට එතෙන්දි තමයි රූපේ නැතුව ඇත්තෙන් චක්කු ප්‍රසාදේ නැතුව රූපේ හැදෙන්නෙත් නැහැ. රූපේ නැතුව චක්සු ප්‍රසාදේ හැදෙන්නෙත් නැහැ. චක්කු විඥානේ හැදෙන්නෙත් නැහැ කිව්වා. අනිත් එක අපි කඥණීය සූත්‍රයේ ස්වාමීන් වහන්සේ අර රූපේ අර කැඩිලා බිඳිලා යනවා කියනකොට එතන රූපයයි මේ රූපයයි කොහොමද ඒක සම්බන්ධ කරගන්නේ? ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් ඒකත් රූපය හා සම්බන්ධවමයි ස්පර්ශ නිරෝධයෙන් අපි රූපය නිරෝධය වෙනවා කියනවා. එතකොට රූපේ නිරෝධය වෙන්නේ එතකොට අර කාරණා හතරක් තියෙනවා. තණ්හා කර්ම ආහාර ස්පර්ශ කියලා. එතකොට ඒ හතර නිරෝධයෙන්
කියනවා රූපේ නිරෝධ වෙනවායි කියලා. ඒක ටිකක් මට පැටලිලි සහිතයි ස්වාමීන් වහන්සේ කරුණාකරලා කරුණාවෙන් මට පැහැදලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඔත්‍රන් සත්නායි ඇත්තටම මේ එතනදී රූපේ කියන දේ ගැන කතා කරන්නේ චක්කු ප්‍රසාදය කියන, ඒ කියන්නේ දැන් අපි ඇහැ කියලා කියන්නේ ඇස පණවන්නේ ඇස පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙන හැට රූපයක් ගැටුනොත්නේ රූපය ගැටෙන බව යම් කිසි විදිහකින් ප්‍රසාදයට දැනගන්න පුළුවන්කමක් නැත්තම් ඒ කෙනාට කිසිම කලෙක රූප දැකීම කියන දෙයක් වෙන්නේ නැහැ. එනිසා තමයි ඒ කියන්නේ චක්කු ප්‍රසාදය හදනවා කියන එක නෙමෙයි මේ එතනදී අදහස් කරන්නේ. චක්කු ප්‍රසාදය ඇති බවට පණවන්න පුළුවන්කම තියෙන්නේ ඇහැයයි කියලා චක්කා යතනයක් කියලා ආයතන කෘත්‍ය කරන තැනක් හැටියට පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ චක්කු ප්‍රසාදය. ඒ චක්කු ප්‍රසාදයට වර්ණ රූපයක් පතිත වෙනකොට සහ ඊට අනුරූපව යන මානසිකාරය යෙදුනොත් විතරයි. දැන් එතනදී ඒ ඇහැ කියන දෙයට බාහිර තියෙන වර්ණ රූපය හෝ පැමිණීම නැත්තම් බාහිර තියෙන වර්ණ රූපයේ පැමිණීම නැත්තම් ඒ කෙනාට කවදාකවත් කිසිම කලකවත් රූපය පිළිබඳව දැනගන්න පුළුවන් කමක් නැහැ. රූපය පිළිබඳව දැනගන්න බෑ කියලා කියන්නේ ඒ කෙනාට ඇහැ තියෙනවා කියලා දැනගන්න පුළුවන් කමකුත් නැහැ. මොකද ඔහුට පෙනීම කියන දේ ගොඩ නැගෙන්නේ නැති නිසා. යම් තැනක පෙනීම නැත්නම් පෙනීම නැති තැනක ඔහුට ඇහත් නැහැ, පේන රූපත් නැහැ. එනිසා චක්කු ප්‍රසාදය හදන්න වෙන හේතුවක් හැටියට රූපය පෙන්නවා නෙමෙයි, මේ ධර්මතා තුනක එකතුව නිසයි පෙනීම කියන දේ ඇති වෙන්නේ. එතකොට මේ එකක් ඕනෝන්ට කර තිබෙන උපකාරය. ඇහැ කියන එක සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපයක් විදිහට, ප්‍රසාද රූපයක් විදිහට බාහිර උපය පතිත කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට බාහිර උපය ඒ රූපයේ වෙත පතිත වෙනවා. එතකොට ඒක උපකාර වෙලා තියෙන ඒ විදිහට. එතකොට ඇස උපකාර වෙනවා රූපයයි පැනවීමට, රූපේ උපකාර වෙනවා ඇහැයි පැනවීමට. මේ දෙකම උනොන්ට උපකාර කරලා තියෙනවා. ඒ වගේම මානසිකාරය ප්‍රයෝගී වෙලා තියෙනවා ඒකට. එතකොට ඒ විදිහට අපිට ඒක තේරුම් ගත්තාම හරි. ඊට පස්සේ කජනීය සූත්‍රය අරගෙන බලනකොට රූපතිත්තිකෝ වික්ඛවේ රූපං කියනකොට, ඒ කියන්නේ රූපණේ වන අර්ථය නිසා රූපයයි කියනකොට, උපපනේ වන බව කියලා කියන්නේ සීත උෂ්ණාදී දේවල් නිසා. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහබූත රූපයන් පිළිබඳව දේශනා කරනකොට දැන් මහබූතයන්ගේ වෙනස් වී යෑම කියලා, මහබූත එකිනෙකට උපකාරයි කියලා කියනවා. එතකොට දැන් අපි රූපය ගැන යම් විදිහකින් අපිට නිර්වචනය කරගන්න වෙනවා මොකද්ද රූපය කියන්නේ කියලා. මේ කියන්නේ රූපය නෑ කියලා හෝ තියනවා කියලා හෝ නෙමෙයි. දැන් බාහිර තියෙන සතර මහා ධාතුව කියලා දෙයක්, අවකාශ ධාතුව අවරාගෙන සිටීම ගැන කතා නොකළොත් එහෙම වර්ණ රූපයක ආපාතාගමයක් ගැන කතා කරන්න පුළුවන් කමකුත් නැහැ. හැබැයි මේ කතා කරන්නේ මේක හටගත්තේ කොහොමද කියන තැන මිස එක අරක නැහැ කියලා නෙමෙයි. ඒ වගේම දැන් එතන රුප්පණය වන අර්ථය කියලා කියන්නේ දැන් පටවි ධාතුව හෝ වෙනස්සෙයි නම් ආපෝ ධාතුව, තේජෝ වායෝ ධාතුන් හෝ මේ විදිහට වෙනස්සෙයි නම් ඒ රූපයන්ගේ රුප්පණය වීම කියන දේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ රූපයන්ගේ රුප්පණය වීම කියන දේ, එතකොට නැතිනම් ඒ රූපයන්ගේ වෙනස් වීම කියන දේ අපිට එතන මේ දැනගන්න පුළුවන්කම තියෙනකොට බඩගින්න සාපිපාසාව ආදී දේවල් වලින් වුණත් අපිට මේ කයේ බිඳීම කියන දේ කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒක කතා කරන්නේ අර පරමාර්ථ වශයෙන් ආයතනයක් හටගන්න නැතිනම් ධර්මතාවයක් විදිහට ආයතන ධර්මතාවය විග්‍රහ කරන තැනකින්ම නෙමෙයි. දැන් කජනීය සූත්‍රයේදී වගේ තැනකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි මේ කතා කරන ආයතන රූප ගැන කතා කරන විදිහට මේ මෙතන සිද්ධ වෙන ධර්මතාවයේ පැහැදිලි කිරීම පැත්තෙන් නෙමෙයි. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූපය පිළිබඳව නිර්වචනය කරනවා. රූපණය වන අර්ථය නිසා තමයි රූපය කියන්නේ. ඒක සීතේ නිසාත් බිඳෙනවා, උෂ්ණේ නිසාත් බිඳෙනවා, jigacchā sāpipāsā නිසාත් බිඳෙනවා, නැති මදුරු වදුරු නිසාත් මේක බිඳිල යනවා කියන තැනකදී එතකොට දැන් මේ කය පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. සාපිපාසාදී මැසි මදුරු වදුරු නිසා කියනකොට මේ කය පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. ඒ වගේම සීතෝෂ්ණාදී නිසා බිඳෙනවා කියනකොටත් ඒක මේ කයටත් බාහිර දේවල් වලට සාධාරණව යෙදিলা තියෙනවා. එතකොට එතනදී මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් අර සම්මුතිය තුළ කතා කරන රූපය කියන දේ පණවන්න මොකක් නිසාද රූපයයි කියලා කියන්නේ කියන දේ විවරණය කරන්න අවශ්‍ය නිසා මිසක රූපය යනු මෙන්න මේ මොහොතට හටගත්ත ඉතුරු නැතුව නිරුද්ධ වෙන උදේව්වේ ඥාණයට අවශ්‍ය වෙන දෙයක් හැටියට දේශනා කිරීමේ තැනකදී නෙමෙයි ඒක පෙන්වන්නේ.
එනිසා දැන් කජනීය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පටන් ගන්නෙම මේ යම් කිසි විදියකින් අනේක විහෙතම් මේ පුබ්බේ නිවාසං අනුසරමාන අනුසරන්ති කියලා නියම් විදියකින් පෙර විසු කඳපිලිවල යම් කිසි කෙනෙක් සිහිපත් කරනවා නම් ඔවුන් මේ ස්කන්ධ ධර්ම පහක් තමයි මානසිකාරය කරන්නේ. වේදනා සංඥා සංඛාර විඥාන කියන දේ කියලා ඊට පස්සේ මහන්නේ මොකද්ද රූපය කියලා කියන්නේ කියලා රූපය ගැන විස්තර කරනවා. එතකොට අර ස්කන්ධයක් විදිහට ලෝකේ රූපය ගැන විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ ඒ පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ. එතකොට ඒ විදිහට රූපය ගැන පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ ඇතැම් තැනකදී 11 ආකාර රූපය ගැන දේශනා කරනවා. එතකොට ඒ 11 ආකාර රූපය ගැන දේශනා කරනකොට දැන් චීන ප්‍රනීත රූප මේ ආදී ලෝකයට රූපය හමුවන 11 තැනක් ගැනයි අපිට පෙන්වන්නේ. අපි ඒක තේරුම් ගන්නට අවශ්‍යයි ස්කන්ධයන්ගේ උදේවැය දකින්න කියන තැනදී කොහොමද අපි එතන රූපය කියන දේ තේරුම් ගන්නේ. ඒ වගේම රූපය ගැන සාමාන්‍යයෙන් අපි පැහැදිලි කර දීමේදී රූපය ගැන හඳුන්වා දීමේදී අපි කොහොමද රූපය ගැන හඳුනාගන්නේ කියන දේවල් අපි ඒ දෙක වෙන් කරගන්නට ඕනේ. දැන් අපි මේ දේශනාව තුළදී අපි කතා කළේ රූපය පිළිබඳව නැතිනම් රූපේ උදේවැය ඥානයකට අපි රූපස්කන්ධය දකින්නේ කොහොමද කියන තැන මේ ඉලක්කගත කරගෙන තමයි අපි මේ දේශනාවේදී පැහැදිලි කළේ. එතකොට රූපය කියන දේ මූලිකවම හඳුන්වා දීමට අපි ගියේ නැහැ. මෙන්න මේකයි රූපණේ වෙන නිසායි රූපය කියලා කියන්නේ මේ 11 තැනක මේ රූපේ තියෙනවා කියලා. මේ විදිහට මේ රූපය පිළිබඳව ඒ පළවෙනි මට්ටමේ හඳුන්වා දීම අද මේ දේශනාවේදී අපි සිද්ධ කළේ නැහැ. එතකොට ඒ අර්ථයෙන් තමයි ඒ විදිහට ඒක රූපය පිළිබඳව වෙන්නේ. අනිත් ප්‍රශ්නේ මොකද්ද කියලා මහත්තයා රූපය ගැනයි. නැද පළවෙනි දෙවෙනි ප්‍රශ්නේ තියෙලා දුන්න උත්තරේ ස්වාමීන් වහන්සේ දෙකටම උත්තර දුන්නා වහන්සේ. පැහැදිලි දෙයක එක තව දෙයක් තියෙනවා. එකපාරටම පැහැදිලි නැහැ ස්වාමීන් වහන්සේ. ඉතින් නැවත නැවතත් මේක අහද්දි මන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි දැන්. තේරුම් ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ මහත්තයා ඇහුවා අර රූපයේ සමුදේ වෙන අවස්ථාව, ඒ කියන්නේ අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර වලින් කොහොමද ඒක නැති වෙන විදිය. අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියලා අපිට රූපය හටගන්න රූපය මේ පිළිබඳව රූපය හැදුන හැටි ගැන අපිට සම්මර්ෂණය කරනකොට අවිද්‍යා සමුදය රූප සමුදය කියලා අපිට පෙන්නවා. අවිද්‍යාව නිසා රූපය හැදුනා කියලා. එතකොට අවිද්‍යා කර්ම තණ්හා කියන තේ අපිට සම්මර්ෂණය කරන්න පුළුවන් විදි තියෙනවා. දැන් පෙර අවිද්‍යා කර්ම තණ්හාව නිසා තමයි මෞකසකට ප්‍රතිසන්දිවස්යෙන් බැසගෙන මේ විදිහේ රූපයක් සකස් කරන්නේ කියලා කෙනෙකුට විදර්ශනා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසා දැන් අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු තුන එක පැත්තකින් උපස්තම්භක වෙනකොට ආහාරය මේ පැත්තෙන් ඕජාවට වෙනකොට ඇති රූප කලාප සකස් කරමින් රූපේ පේනවා කියන තැනට චක්කු ප්‍රසාදය ආදී දේවල් සකස් කරමින් සිද්ධ කරන උපකාරය. එතකොට අවිද්‍යාව කියනකොට මෙතන මීට කලින් මොහොතේ ඉඳලා තිබුණු අවිද්‍යා කර්ම තණ්හා ආදී ඉඳලා පෙර ජීවිතයට යනකම්ම කෙනෙකුට අවශ්‍ය තැනකින් සම්මර්ෂණය කරන්න පුළුවන්කම තියෙනවා. මේ ජීවිතේට ප්‍රතිසන්දි වශයෙන් ආපු දෙයක්. ඒ වගේම ප්‍රවෘත්තිය තුළ ඔහු නැවත නැවත ඇහැ පැත්තට නැඹුරු වීම කියන තැනිනුත් අරගෙන ඇහැ රූප කියන දේ ගැන විස්තර කරන්න පුළුවන්කම තියෙනවා. මේ අවිද්‍යා කර්ම තණ්හා සහ ආහාර නිසායි මේ ටික හටගත්තේ කියලා. ඒ වගේම අවිද්‍යාවේ නිරෝධයෙන් ඇහැ නිරුද්ධ වෙයි කියනකොට දැන් අපිට පේනවා මේ කියන්නේ එතකොට දැන් පෙර ජීවිතයේ අවිද්‍යාව නිරුද්ධ කළොත් අනාගතයේ ඇහැ නිරුද්ධ වෙනවා කියලා නෙමෙයි. දැන් වර්තමානයේ යම් ඇහැ පිළිබඳව නොදන්නා කමක් තියෙනවා නම් ඒ ඇහැ පිළිබඳව තියෙන නොදන්නා අවිද්‍යාව දුරු කරගත්තොත් එතකොට සංඛාරයයි තණ්හාවයි කියන දේ දුරු වෙනවා. අනාගතයට ආහාරයක් ප්‍රයෝගී කරගෙන ඇහැ හදා ගන්නවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මතු අනුත්පාදයේ පිළිබඳව තමන්ට නුවණක් ඇති වෙනවා. දැන් ආහාර නිරෝධයෙන් සිද්ධ වෙන ආහාරය නිසා හටගෙන ආහාර නිරෝධයෙන් සිද්ධ වෙන අර අපි දැන් ඔය දේශනාව තුළ ප්‍රසාදයට රූපයක් ගැටෙනීම ගැන කතා කළා වගේ ආහාරය නිසා හටගෙන ආහාර නිරෝධයෙන් නැති වෙන පැත්ත ගැන එයාට කල්පනා කරලා ඒක පිරිසිඳ දකිනකොට අනාගතයට ඇහැ පිළිබඳව නොදන්නාකම තිබුණා නම් ඒ නොදන්නාකම නිසා හදන මේ එතන අවිද්‍යා කර්ම තණ්හා කියන ටික හේතු වෙලා අනාගතයට හැදෙනකම තියෙනවා නම් ඒක අනුත්පාදයට යනවා. ඒක නොහට ගන්න බවට යනවා. එතකොට අනාගතයට ඇහැ අනුත්පාදයටපත් කරන්නටත් වර්තමාන ඇහි පිරිසිදු දැකීම සිද්ධ කිරීම තුළින් පුළුවන්කම
තියෙනවා. ඒ නිසා ඇහැ කියන දේ නිරෝධය අනුව බලමින් වාසය කරනකොට, නැතිනම් ඒකේ වැය අනුව බලමින් වාසය කරනකොට එතනදී ඒ විදිහට මේ දකින්න පුළුවන්කම තියෙනවා. මේ ධර්මතා ටිකේ අවිද්‍යා නිරෝධයෙන් කොහොමද රූපේ නිරුද්ධ වෙන්නේ කියන එක දකින්නකොට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් වර්තමාන අවිද්‍යාවක් ඇහැ රූපාදී ධර්මයන් පිළිබඳව පවත්නවා නම් ඒ වර්තමාන අවිද්‍යාව එයාට දුරු වෙනවා නම් මෙන්න මේ විදිහට හේතු නිසා හටගත් ධර්මයක් හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා එයාට ඒ ඇහැ රූපාදී ධර්මයන් නිශ්චිත නොකර ගන්න තැනකට පත් වෙනවා. ඒ කියන්නේ අනාගතයේට නැවත ඇහැක් උපදින්න තියෙන හේතු ටික තමයි එයාට දුරු වෙලා තියෙන්නේ. විදිහට හටගත් පැත්තට එයාට දකින්න පුළුවන් පෙර ජීවිතයේ රැස් කරගත්ත කර්මයේ ඉඳලම මේ ජීවිතයට එනකම් එයාට මේ ප්‍රවෘත්තිය තුලත් රැස් කරගන්න තැනට එනකම්ම දකින්න පුළුවන් මේ ටික හේතු කරගෙන මේ හේතු නිසායි මේ ඵලය හටගත්තේ කියලා. ඒ වගේම ඒ ටික දකිනකම නිසාම හේතු නිසා හටගත් ධර්මයේ හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා සමුදේ දකින නිසාම අනාගතයට හැකියන දේ අනුත්පාදයට යනවා. ඒක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විදිහට හේතුඵල ධමයක් විදිහට හුට ඒ කාරණා දෙකම අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, පැහැදිලි වුණා. ඒකේ අර තව නිබ්බන්ති ලක්ෂණ දැකීම කියන එක. ඔව්, නිබ්බත්ති ලක්ෂණ දැකීම කියලා කියන්නේ දැන් අපි නිබ්බත්ති ලක්ෂණ නොදැකීම කියන දේ තැහේ හත ගැනීමට හේතුවක් කියලා කියන්නේ ඇහැ හත ගන්න හේතු ටික වෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ධර්මතා ටිකමයි ඇහැ හදන්නේ. ඒ නිසා ඒ නිබ්බත්ති ලක්ෂණය කියනකොට එතනදී අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකේ උපයෝගීතාවයත් ආහාරයේ උපයෝගීතාවයත් අපි දෙපැත්තකින් තේරුම් ගන්නට ඕනේ. දැන් ඇහැ උපදවන්න ආහාර ප්‍රත්‍ය එක පැත්තකින් උපකාර කරනකොට ප්‍රසාදයේ පැත්තට ප්‍රසාදයේ සකස් වීම නිසා රූපේ ආපාතාගමිය ආදී ඒ ධර්ම ටික එතනින් ආවරණය වෙනවා. එතකොට අවිද්‍යා කර්ම තණ්හාදී අතීත හේතු ටික ආවරණය වෙනවා. මේ ලක්ෂණ ටික මේ අන්‍යෝන්‍ය උපකාරයේ කියන දේ පිළිබඳව තියෙන මේ හේතු ටිකම දකින්න එක තමයි නිබ්බත්ති ලක්ෂණ කියලා කියන්නේ. නිබ්බත්ති ලක්ෂණ දකින්න නැත්නම් එයාට නැවත නැවත ඇහැ උපදිනවා කියන එක සිද්ධ වෙනවා. නිබ්බත්ති ලක්ෂණ ටික දැක්කොත් ඒක එයාට නැවත නැවත ඇහැ උපදීම නැති කරන්න පුළුවන්කම තියෙනවා. හොඳින්ම තේරුණා අපේ ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සමන්ති මහත්මිය, ඔබගේ ප්‍රශ්නය යොමු කරන්න අවස්ථාව තියෙනවා දැන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ගොඩක් පින් මේ ගැඹුරු දේශනාව ඉතාම පැහැදිලි අනිත් අයට පැහැදිලි වෙන විදිහට දේශනා කළාට මගේ ප්‍රශ්නය තමයි මේ තින්නම් සංගති පස්සෝ කියන තැන අපි රූපය කතා කරනකොට බාහිර රූපය ගැනද අපි මෙතන හිතන්න ඕනේ, එහෙම නැත්නම් අර ඇසෙහි පතිත වෙලා හැදෙන්න පැහැ සටහන ගැනද ස්වාමීන් වහන්ස? රූපායතනය කියනකොට මේ ඇහැට පතිත වෙලා අපි දැන මේ පතිත වුණ පැහැ සටහන පිළිබඳ වර්ණ රූපය ගැන තමයි එතනදී රූපායතනය කියන තැනින් අදහස් කරන්නේ. ඇහැට පතිත වූ වර්ණ සටහන කියන තැන. එහෙමයි ස්වාමීන් වහන්ස, බොහෝ පිං. පිටුන්ට තවත් ප්‍රශ්න තිබේද? ගරු ස්වාමීන් වහන්ස, ඉතා හුඟක් පැහැදිලි තත්ත්වයකට පත් වුණා. මේ තින්නම් සංගති පස්සෝ ප්‍රවෘත්ති තත්ත්වයට එනකොට දැන් මට තියෙන ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ, මේ සකස් වෙන ධර්ම, සකස් වෙන දේවල් හරියට මට මානසිකාරය කරගන්න බැරි ගතියක් තියෙනවා. ඒක මගේ මේ පුතග්ජනකමේ වැඩිකම තමයි කියලා මට දැනෙන්නේ. යම් උපදේශයක් දෙන්න පුළුවන්ද? උදය වැය හරි සමුදය නිරෝධය දක්ින්ද උපකාරී වන විදිහට? ඔව්, ඇත්තටම මේ අපිට දැන් එක එල්ලේම අපේ අනිත්‍ය සහ නිරෝධයේ පැත්තට නැඹුරු වුණා කියලා අපිට ඒක දකින්න පුළුවන් කමක් නැහැ. ඒක අමාරුයි. සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව ඒක ටිකක් කරන එක වඩන එක කෙනෙකුට අපහසු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ නිසා අපි අර ලෝකෙ තුල නිමිතිවල පිහිටා සිටින කම අයින් කරන්න ඕනේ. ඒ නිසා ටිකක් දැන් අපිට රූපේ පැත්තෙන් වැඩිපුරම නිමිති තියෙන නිසා රූපයේ තියෙන අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන විදිහට ටිකක් මානසිකාරයේ පවත්වන්න.
රූපය කියන දේ අර අපි දේශනාවේ අගකොට සිදිම මතක් කළේ අර නානත් සංඥාව ටිකක් අයින් වෙලා ඒකත්වයක් මතු කරගන්න කියලා. දැන් සත්‍ය පුද්ගලයෝ කියලා දකින තැන ධාතු මනසිකාරයක් හරි ඒ විදිහ දෙයක් හොඳට වඩලා රූපය පිළිබඳව ඒ විදිහට පරිග්‍රහණය කරනකොට ඒ හැමතැනකම රූපේ පොදු ලක්ෂණයක් මතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඒකත් එක්කම මේ දර්ශනයේ පැත්තට නැඹුරු වෙන්න එතකොට ඊටාම පහසුවෙන් පුළුවන්කම තියෙනවා මේක ප්‍රත්‍යක්ෂ කරන්න. ඊට පස්සේ දැන් ඔතනදී දෙකක් තියෙන එකක් තමයි අපි අරමුණක් අරගෙන ඒ අරමුණේ ඇතුළට ගිහිල්ලා මානසිකාරය කිරීම කියන දේ. එතකොට මානසිකාරය කිරීම තුළ අපිට මේක ඇත්තටම මෙහෙමනේ කියලා නුවණක් උපදිනවා. මානසිකාරය කිරීම තුළ. ඒ නුවණ පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ සියලුම රූපායතනයේ ස්වභාවයකයි කියලා නුවණ ඒ හැම රූපායතනයකම තියෙන ඇත්ත දකින්න විදිහට පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ එකින් එකට හිත හිත ඉඳීම නෙමෙයි නුවණ භාවිත කිරීම. නුවණ අප්‍රකට වෙනකොට ආයේ මානසිකාරය කරලා නුවණ උපදව ගන්නවා. නුවණ භාවිත කරනවා. හරියට කණ්ණාඩි දෙකකින් ලෝකෙ දිහා බලනවා වගේ. කියන්නේ අපි කණ්ණාඩි දෙක දිහා බලලා කණ්ණාඩි දෙක දා ගන්නවා. කණ්ණාඩි දෙක දාගත්තාම කණ්ණාඩි දෙක දිහා නෙමෙයි බලන්නේ, කණ්ණාඩි දෙක හරහා ලෝකෙ දිහා බලනවා. ඒ වගේ අපි මානසිකාරය තුළින් නුවණ උපදවනවා. නුවණ උපදුනාම අපි අනෙක් සියලුම රූපස්කන්ධයේ ස්වභාවය පිළිබඳව ඒ තුළින් වාසය කරනවා. ඒ විදිහට අපි හිත පුරුදු කරන්න ඕනේ. ආය නුවණ අප්‍රකට වෙනකොට ආය මානසිකාරය කළා නුවණ උපදව ගන්න ඕනේ. ඒ ටික කරන ගමන්ම හිත අර නිමිති ගොඩාක් ජීවිතේ ජීවත් වෙනකොට ඇති වෙන නිසා යටපත් කරගන්න අවශ්‍ය විදිහේ ආනාපාන සතිය හෝ ඒ වගේ සමත භාවනාවක් පැත්තටත් අපි නැඹුරු වෙන එක හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතාමත් අනර්ගයි චිත්ත වේවා වහන්සේට පෙරවල් සරණයි. සරණයි. අරුණා මහත්මිය කරුණාකර ඔබතුමියගේ ප්‍රශ්නය යොමු කරන්න දැන්. අවසරයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ මේ පැහැදිලි කරන දේවල් භාවනාව තුළදී කරගෙන යනවා කියලා තමයි මම අදහස් කරන්නේ. මා විතරක්ම ඒ භාවනාව විතරක්ම දිනු කරලා නැහැ කියලා මා හිතන්නේ. නමුත් අපි ප්‍රායෝගික ජීවිතයේදී ඒක භාවිතා කරන ආකාරය ගැන තවදුරටත් පැහැදිලි කරලා දෙන්න පුළුවන් කමක් තිබේද? ප්‍රායෝගික ජීවිතයේදී අපි ඒක පැහැදිලි කරගන්නකොට මේ ඒක තවදුරටත් වඩන්න පටන් ගන්නකොට ඉස්සෙල්ලාම පළවෙනියටම කළ යුතු දේ ඇටියට තමයි අපි මතක් කළේ රූපය පිළිබඳ ස්කන්ධ ධර්මතා ටික ඉස්සෙල්ලා ප්‍රකට කරගන්න කියලා. ස්කන්ධ ධර්මතා කියලා කියන්නේ අපිට වැඩිපුරම ආශ්‍රව සහ සංයෝජන තියෙන රූපය පිළිබඳව. ඒ නිසා රූපය ගැන ඉස්සෙල්ලාම ප්‍රකට වෙන විදිහට මානසිකාරය මෙහෙවන්න. එතකොට රූපය ගැන ප්‍රකට වෙන විදිහට කිව්වේ දැන් අපිට ගෙවල් දොරවල් වටින නොවටින දේවල් හැටියට හම්බ වෙන තැනක එක ලක්ෂණයක් රූපය තුළ ඉස්මතු කරගන්න පුළුවන් විදිහට බලන්න. ඒක දැන් සත්ව පුද්ගලයෝ කියලා හම්බෙනවා නම් කෙස්ලොම් නියදත් කියලා මෙනෙහි කළත් කමක් නැහැ. ඊට පස්සේ අට්ටික සංඥාවක් විදිහට බැලුවත් කමක් නැහැ. ඊට පස්සේ සතර මහ ධාතු විදිහට මේ සෑම මේ ජීවි අජීවි බෙදයකින් තොරව සම්පූර්ණම මහ භූත රූපේ නේද කියලා මේක පරිග්‍රහණය කරන්න හිතින් නැවත නැවත බැලුවත් ඒක කමක් නැහැ. ඒ විදිහට අර ඉස්සෙල්ලම ඒ තුල තියෙන ඒකත්වයක් ප්‍රකට කරගන්න. ඒකත්වයක් ප්‍රකට කරගත්තට පස්සේ අපිට ලේසි එතනින් එහාට ඒක ස්කන්ධ ධර්මයක් විදිහට ඉතුරු ටිකට නැඹුරු වෙන්න. එනිසා මූලිකම ප්‍රායෝගිකව සිද්ධ කිරීමේදී පළවෙනි දේ හැටියට මම දකින්නේ යන්නේ ඒ විදිහට අපි රූපස්කන්ධය පිළිබඳව ස්කන්ධ ධර්මයක් විදිහට ප්‍රකට කර ගැනීම. වේදනාව කියන දේ අනිත්‍යවස් සමග මිශ්‍ර නොවුණු වේදනා ස්කන්ධයක් ලෙස ප්‍රකට කර ගැනීම. ඒ විදිහට ස්කන්ධ ධර්මයක් ලෙස ඒක හඳුනා ගන්නට අවශ්‍ය විදිහට ඒ දේ යොද මේ අපි පාවිච්චි කරන්න පටන් ගන්න ඕනේ දිනදා ජීවිතය තුළ. එතකොට තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ඊට පස්සේ අර විදර්ශනාව පැත්තට වඩාත් නැඹුරු වෙන්න පුළුවන්කම තියෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සමත සහ විපස්සනා කියලා අපිට කොටස් දෙකක් පෙන්නලා ඒ රූපාදී කර්මස්ථානයන් වැඩිම කියන තැන අර ධාතුව මේ ධාතු විදියට ආයතන විදියට ආදී බැලීම අපිට නැවත දේශනා කරන්න ඒ නිසා. ඒ කියන්නේ දැන් කය පිළිබඳව බැලුවත් අපි අන්තිමේටම ආපහු බලනවා පඨවි කොටස් පොට්ටාස් මෙහෙමයි මේ ආපෝ කොටස් තේජෝ වායෝ ධාතු කොටස් මෙහෙමයි කියලා ඒ පිළිබඳව බලනවා. ඒ විදිහට අපි ඒක අර ඒකත්වයකට පත් කරගන්න අවශ්‍ය විදිහට ස්කන්ධ ධර්ම ටික ප්‍රකට වෙන විදිහට මූලික මානසිකාරයේ පවත්වන්න. ඒක තමයි ප්‍රායෝගික ජීවිතයේ ඔයගොල්ලන්ට අද දැන් මේ මොහොතේ ඉඳලා කරන්න දෙයක් ගැන කතා කරනවා නම් අපිට කතා කරන්න වෙන්නේ ඒ තැනට හිත තියාගෙන අර ඥාන දර්ශනය සාක්ෂාත් කිරීමට අවශ්‍ය විදිහට තමන්ගේ මනස මෙහෙවන්න හැම වෙලාවකදීම කියන එක. බොහොම සරණයි ස්වාමීන් වහන්සේ ඔබට. ප්‍රශාන්ත මහත්මයා
ඔබතුමාගේ ප්‍රශ්නය යොමු කරන්න පුළුවන්ද? අවසරයි ස්වාමීන් වහන්ස. මගේ ගැටලුව තියෙන්නේ උදේවය සම්මර්ෂණය කරන කෙනෙකුට යම් කිසි අවස්ථාවකදී රූපයේ ඇත්ත ස්වභාවය හම්බ වෙලා රූප නිරෝධයකට ලක් කරොත්, නමුත් සියලුම ක්ලේශ ධර්මයන් නිරෝධයකට ලක් කරන්න අවස්ථාව නැතුව මරණයට පත්වලා ප්‍රතිසන්ධියකට ගියොත් ඊළඟට චක්කු ප්‍රසාදය වැනි නැති තැනකද ප්‍රතිසන්ධියක් ඇති වෙන්නේ කියන තැන ටිකක් පැහැදිලි කර දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ? රූපය පිළිබඳව ඒ විදිහට මේ පිහිට ස්ථානයක් ඇටියට මෙනෙහි නොකර හිටියොත් ඔහුට නාම ධර්මතා ටික පිරිසිදු නොදන්නාකම නිසා එය විඥානක් තිතියක් බවට පත් වුණොත් ඒ කෙනාගේ ගතිය බවට පත් වෙන්නේ බුදුරජාණන් සුත් කොටස් දෙකකින් දිත්තේව ධම්මේ අඤ්ඤතා නැති මේ ජීවිතයේදීම අරිහත් ඵලය හරි අනාගාමි ඵලය හරි තමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට රූපය පිරිසිදු දැකීම තුළ බුදුරජාණන් වහන්සේ අප වෙන්නේ. එක්කෝ මේ ජීවිතේදීම රහත් වෙනවා, එහෙම නැත්නම් අනාගාමි ඵලයට පත් වෙනවා. අනාගාමි ආරයන් වහන්සේ සුද්ධවාසයේ ප්‍රතිසන්දිය ලැබනකොට, බ්‍රහ්ම ලෝකයේ උත්පත්ති ලැබනකොට, එතකොට මේ විදිහේ ඇස පිළිබඳව ප්‍රතිලාභයක් සිද්ධ නොකරන තැනක තමයි මේ විදිහේ ඇහක් නැවතු උපාදාන වශයෙන් ග්‍රහණය කරගන්න පුළුවන් කමක් නැති තැනක තමයි යන්නේ. මොකද ඒ බඳු කෙලෙසයක් එතන නැති නිසා. ඒ නිසා මේ ඒ මට්ටමකදී නැවත ලැබෙන්නේ නැහැ. රූපයෙන් නිදුලන් නිසා. පැහැදිලි ස්වාමීන් වහන්සේ, බොහොම පිං. අනුමලියනගේ මහත්මින්. අසරයි ස්වාමීන් වහන්සේ, මට තියෙන ස්වාමීන් වහන්සේ ප්‍රායෝගික ප්‍රශ්නයක් මේ වඩාගෙන යනකොට. දැන් ස්වාමීන් වහන්සේ මට තේරෙනවා මේ විත්තේ විත්තමත්タン කියන තැනදී තින්නම් සංගති පස්සෝ කියන තැනදී මේ අපි දකින්නේ වැය වූ රූපයක් නිරුද්ධ වූ රූපයක් කියලා අර චිත්ත වීති ආශ්‍රයෙන් බලනකොට අපි දකින්නේ එහෙම දෙයක් කියලා තේරෙනවා සන්නහස. ඔව්. ඒ සන්නහස දැන් අපි ওই දාරුව මව වගේ ප්‍රියතු රූප ඒ වගේ දකිද්දී සාමින්නහස මේ ඔව්. එතකොට ප්‍රායෝගිකව මේ දැන් මම දැනගත්තත් ඒක මේ මම ඒක ඒ වැය රූපයක් එතකොට මම හිතෙන්ම හදාගත්ත මටම තමයි ඒ ආදරය කරන්නේ කියලා ඒ කොටස මම හිතෙන් දැනගත්තට ගාන නහස ප්‍රායෝගිකව මට ඒක ඒ සමුදේ ප්‍රහාණය කරගන්න තරම් වඩා ගන්න මට එහෙම කරන්න බෑ මට අධ්‍යන සාමින්නහස කරනාවෙන් ඔව් ඇත්තටම මේ දැන් ඒ මට්ටමේදී කරන මානසිකාරය තුළ එහෙම එන්නේ නැත්නම් අපිට ඒ කියන්නේ ඊට පල්ලෙහා මට්ටමේ නිමිති ගොඩක් වැඩි නිසා ඒ කියන්නේ ඒ මට්ටමේ මානසිකාරය වැඩි නිසා තමයි අපිට එහෙම ඇති වෙන්නේ. ඒ නිසා පුළුවන් ඊට වඩා පොඩ්ඩක් මේ පැත්තට ඇවිල්ලා පල්ලෙහා පැත්තට ගිහිල්ලා ඉස්සෙල්ලාම අර ලෝකයේ ඇති බවට ගත්ත ඒ නිමිති වල තියෙන යථා ස්වභාවය පිළිබඳව සම්මර්ෂණය කරන්න අර අපි කලින් සිහිපත් කළා වගේම ධාතු වශයෙන් හරි දෙතිස් කුණප කොටස් වශයෙන් හරි ඒ විදිහට මෙනෙහි කරලා අර ඒ දේවල් වල තියෙන සාරවත් භාවය කියන එක ගැන ආත්ම සංඥා විවත් වෙන විදිහට ඒ දේවල් ගැන ඉස්සෙල්ලා මානසිකාරයේ පවත්තන්. එතකොට ඒ විදිහට පවත් තීම තුල තමයි අපිට පුළුවන්කම තියෙන්නේ අර විදිහ දෙයකට අපිට එතෙන්ට ටක් ගාලා මනස මේ ඒ මානසිකාරය අර්ථවත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. නැත්නම් අපි කොච්චර අරක හිත හිටියත් ඒක අද ජීවිතේ බවටපත් වෙන්නේ නැහැ. මූලික වශයෙන්ම අපි පේන ඇහෙන දේවල් තුල රැඳිලා ඉන්නවා නම් ඒ තුල පිහිටා සිටලා නම් ඉන්නේ. ඒ නිසා මේ අර తాවකාලිකව විතරක් දෙයක් වෙනවා මිසක එතනින් එහාට දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳව පොඩ්ඩක් අපි එදිනදා ජීවිතයේ පිළිබඳව යොදා ගන්නකොට අර විදිහේ පොඩ්ඩක් මුලටම යන්න ඒ ධාතු වශයෙන් පරිග්‍රහණය කරන්න පුළුවන් නම් එකවර ධාතු වශයෙන් පරිග්‍රහණය කරාම ලේසි. එහෙම නැත්නම් ඊට වඩා පොඩ්ඩක් ආපහු පල්ලෙහාට ඇවිල්ලා දෙතිස් කුණම කොටස් වශයෙන් පරිග්‍රහණය කරන්නේ ඒ විදිහත් ප්‍රකට වෙන්නේ නැත්තම්. එතකොට කය අනුව සිහිනුවන පවත්වා ගැනීමේ ඉඳලා ඒක ඉදිරියට ටිකෙන් ටික ඉදිරියට දියුණු කරගෙන ගියාම ඒක ප්‍රායෝගිකව එතකොට Tamanට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා භාවිත වෙනවා. බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරණ සම්න්නත බොහොම පිං. තෙරණ සම්න්නයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ වැන්නේ මේ
පෙර නොතිබීම හටගන්න දෙයක් කියන එක අපිට ඒක හරියටම ප්‍රත්‍යක්ෂ වෙන්න නම් වර්තමානයේ ආයතන සකස් වෙන එක පිරිසිද දකින්නම ඕනේ නේද අපි එහෙම නැතු මොකද ආයතන පිරිසිද ඒක අනිවාර්යයෙන්ම දකින්න ඕන අතීත රූප වලට රැවටෙන ගැතියන තියෙනවනේ හැම වෙලේම ඒක ඔව් ඒක වර්තමාන ආයතන පිරිසිද දැකීමෙන්ම තමයි කොහොමත් අතීත රූප අනාගත රූප ආදී මේ සියලුම රූපයන්ගේ නිදීම තියෙන්නේ මේක පිරිසිද දැකීමෙන් විතරමයි මේක පිරිසිද දැකින් නැතුව මිදීම කියන දේ කවදාවත් වෙන්නේ වර්තමානයේ උදේවැය අනිවාර්යෙන් දැකීමෙන් විතරමයි පුළුවන්කම තියෙන්නේ මත්තමට පුතේ ඉන්නේ අති වර්තමානයේ සත්‍ය දැකීමෙන්ම තමයි ඒ අනුසාරයෙන් මේ විදිහටම තමයි අතීතෙත් වෙලා ඇත්ත කියන එක අපි තේරුම් ගන්න ඕනේ ඔව් ඔව් හරි තමයි ඒ කියන්නේ වර්තමානයේ තියෙන දර්ශනය නිසා තමයි අතීතෙන් අපි අතීත කර්ම කරපු කෙනෙකුට උනත් ඒ කර්ම වලට හරි ප්‍රතිසන්දි විපාක තියෙනවා නම් ඔක්කොම අහෝසි වෙලා යන්නේ මේ දකින දර්ශනය නිසා. ඒ කියන්නේ මෙතන දකින නුවණ නිසා තමයි මේ වර්තමානයේ මිදීම කියන දේ අතීත රූප ආදී සියලුම දේවල් වලින් තමයි මේ මිදීම වෙලා තියෙන්නේ. සාදු 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 ඔබ වහන්සේට අප්‍රමාණ පින්කසලක්පත් වේවා ස්වාමීන් වහන්ස.